मिथिंट में जनता वेकतुलाई मेरट में गमन करमीन तिबिन दुसाव हुद दिशावक निवी समय विनस्कर अद अभी त्रिविल्ल हेकट नैंगो त्रिविल्ल के यान रेवदुर सोहुरा कियनो सहोदरया मे विदियट यान्न बै मेक विनस्कर किला कियनो व्यापारेकट गियोत एतिन इन्न कैशियर के इन्न महत्या कियनो सहोदरा मे विदियट नं हरियन्ने ने मेक विनस्कर किला कियनो अभी सामान्य तरुण परंपरावें सहोदरया मेम हरियन्ने ने मेक विनस्कर ओण कियनो दीवर जनता पौद्गल कांसे रखिया वकर नकिनगिंग अहूत गमे गोवितं कर नकिनगिंग अहूत हेम के नाम की नवा मेक विनस्करण डो नकिर किया नेद है बे जनता में अलुत विनसा पिलमदा प्रार्थना करे जनता में अलुत विनसा पिलमदा अपेक्षा करे आदर वितरद नहीं वैडी आते कन्या अभी दिदास पहलो डगियो दिदास पहलो दिम का दखिया ने राजपक्ष पाउल अपे रट इधे विनाश करलती बिनो नए गुल के हिरे करलती बिनो सुदवैन संस्कृति या खदलती बिनो महापरिमाण व्याप्रति वलंग हो रकांग करलती बिनो जनता वगे दानी एगो लंगे पावल लोटे कतु कर गने तीनों वा एनी सामे के विनाश करांडो उन क्यों नत कीलम को देखरे विनाश करा निदास पहलवे निदे रानील मायत्री हाइब्रिड डांडो गिनाओ गिनल मास देख तू नक्के आए जनता वी देना विन सक नहीं वगे मनी आए कल्पना करना मुकद आए विनस्कर जनाधिपत चंदे हितन पास कुहार वालक गंड बेरूना रणिल प्रमुख आंडुट विनस्कर हमपंत वरा यू जातिक संपत् दिखन राणिल की आंडु विनस्करण महाबैंकु महादवल मंकोल के विनस्करण रटे जातिक संपत् विकुणन विनस्करण डोण रवि करुणायक महाजन धन कोटि प्रकोटि एलोसियस विनस्करण डोण निधे आय मुकद करे आय विनस्कर वेडे थी आय विनस्कर दिदास पहलवे निधे एतिवेला हति वेटिला पलवा हरप कांडायम आयगिना आयगिना मुकद करे देव विनसा ए विनसा सामान्य विनसा निवे किरिबत कंड तरम विनसा केवल रतिन्य पत्तुकरण तरम विनसा तापोल चित्र अंदिंद तरम विनसा पालु कुम्रु वगाकरण तरम विनसा विदेशगत श्रीलांकिकिन लंकावट अविला तमगे दनुम तमगे श्रमय वैकरण तरमे विनसा मुकदुनि मास हताटक केनकोट तीरुना मुकद्द इम तीरुने विनसक ने දඹුකද කරේ ආය වෙනසක් කරන්න ඊළඟ ඡන්ද එනකන් ඉන්න ඕන කල්පනා කරා ඒ වෙනකන් ඉඳලා හරියන්නේ ඊට කලින් වෙනස් කරන්න ඕන කියලා මොකද කරේ ජනතාව පාරට බැස්සා නේද ජනතාව පාරට බැහැලා ජනාධිපති මන්දිරයේ වටලලා අගමැති මන්දිරයේ වටලලා ගෝඨාභය රාජපක්ෂ පළවැහැරලා මහින්ද රාජපක්ෂගේ අගමැති ධූරේ නැති කරලා බැසිල් රාජපක්ෂගේ මුදල් ඇමතිකම නැති කරා ඒ වෙනසක් වුණා නේද දැන් මොකද ආය කල්පනා කරන්නේ දැන් ආය කල්පනා කරන්නේ මොකද්ද මේක හරියන්නේ වෙනසක් වුණා ඉතින් දැන් මේ වෙනසක් ඕන පිළිබඳ කතාව අද ඊයක තියෙන එකක් නෙවෙයි දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව වෙනසක් අපේක්ෂාවෙන් विनसक उमनाविन आंडु हेदुवा आंडु पेरलुवा है भाई आप अगर लबालगढ़ पेन ओम कद विनसक ने
එම දැන් එහෙනම් අපේ රටට වෙනසක් වුණා මොන වගේ වෙනසක්ද මොන වගේ වෙනසක්ද ඇත්ත වෙනසක් වුණා මේ රටේ ජනතාව නායකව වෙනස් කරා ආණ්ඩුව වෙනස් කරා හැබැයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණේ නැහැ मेरठे जनताव आंड विनस्करा मेरठे जनताव नायक विनस्करा है बे मे आर्थिक पिलिवत विनस्करी ने मेरठे जनताव नायक मारुकरा विनस्करा आंड विनस्करा है बे समाजे पिलिवत प्रतिपत्ति विनस्करी ने मुद्दे के ऐसा अदे अपे रटट होना ඇත්ත වෙනසක් අවශ්‍යයි මේ දේශපාලන සංස්කෘතිය වෙනසක් අවශ්‍යයි මේ ආර්ථික ගමනේ වෙනසක් අවශ්‍යයි මේ සමාජය මේට වඩා යහපත් වෙන වෙනසක් අවශ්‍යයි අන්න ජාතික ජන බලවේගයේ ලෑස්ති දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව අපේක්ෂා කරන වෙනස ගොඩනගන ව්‍යාපාරය ජාතික ජන බලවේගය වන්ද ඉස්සර මේ පක්ෂ දෙක පාට වලින් වෙනස් හැඩ උරුකම් වලින් වෙනස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තාම නේද ජාතික ඇඳුම අඳින කුරාන් සාටකේ පළඳින කුරාන් තලප වැඩිපුර කවන වෙල්ලිපනැල්ලේ ඇවිදින ගැමි ව්‍යාපාරේ එක්සත් ජාතික පක්ෂය ගත්තාම ටයිකෝට් අඳින හැඳි ගැරුප්පියෙන් නේද එහෙම නේද කියන්නේ බටේර ආර්ථික ප්‍රතිපත්ති යන නේද ව්‍යාපාරක ලෙස පෙන්ුමෙන් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නැහැ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් නැහැ හොරකම වෙනස් නැහැ නීති කඩනක වෙනස් නැහැ ජනතාව පීඩාවට පත් කරන එක වෙනස් නැහැ තමගේ මරෑටියන්ට විතර සලකන එක වෙනස් නැහැ හැබැයි පෙන්ුමෙන් වෙනසක් තිබ්බා නේද තිබෙන වෙනසක් පෙන්ුමෙන් නේද දැන් මොකද වෙලා තියෙන්නේ දැන් ඒ වෙනසක් නැහැ දැන් බලන්නකෝ මේක හරි අරුම් පුදුම වැඩක් වෙලා තියෙනවා මම කියන්නේ දේශපාලනේ පොත් ගණනාවක් කියලා ඉගෙන ගන්න තියෙන දැනුම මේ දවස්වල සිද්ධ වෙන දේවල් දිහා බලපුවාම අපිට ඕනතරම් පාඩම් කියලා දෙනවා දැන් බලන්න පහුගිය කාලේ වෙනස ප්‍රාර්ථනා කරේ කොහොමද පාස්කුපහාරේ සිද්ධ වුණා පාස්කුපහාරේ වළක්වා ගන්න රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අසමත් වුණා පාස්කු ප්‍රහාරකයන්ට නිදල්ලේ වර්ධනය වෙන්න නේද රනිල් වික්‍රමසිංහ ඉඩ දුන්නා එනිසා පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් දෙන්න රනිල් ඉරවල එලවලා ගේන්න ඕන ගෝඨාභය ගෙනවන්නේ ගෝඨාභය ආවට පස්සේ හරින් ෆිනෑන්ඩුල මනුෂ නාණයක් කාරලා කියන්න පටන් ගත්ත මොකද්ද පාස්කුපහාරේ මහා මුලකාරයෙක් ඉන්නෝ මතකද පාස්කුපහාරේ සොනික් කියලා කෙනෙක් ඉන්නෝ පාස්කුපහාරේ බලය ලබා ගැනීම සඳහා කරන කුමන්ත්‍රණය ඒ කියන්නේ මොකද්ද මහින්ද රාජපක්ෂගේ කඳවුර පාස්කුපහාරේ චෝදනාව දැම්ම රනිල් වික්‍රමසිංහට රනිල් වික්‍රමසිංහේ කඳවුර පහට්ටු පහරේ චෝදනාව දැම්ම කාටද ගෝඨාභය රාජපක්ෂ දැම්මනේ මොකද වෙලා තියෙන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ අන්නේ රනිල් ජනාධිපති ඒ ආණ්ඩුවේ මහින්ද මොකද මේ වෙන්නේ දැන් මහින්ද බලය ඉල්ලන්නේ රනිල්ට දඬුවම් දෙන්න රනිල් බලය ඉල්ලන්නේ මහින්දට දඬුවම් දෙන්න වෙලා තියෙන්නේ දෙන්න එකට ආණ්ඩුවේ මොකද තියෙන්නේ තමුන්නාන්සල හිතුවද එහෙම දේශපාලනක් අපේ රටේ නේද ඒ විතරක්ද රනිල් වික්‍රමසිංහ 2015 ඡන්දය ඉල්ලුවේ මෛත්‍රීපාල සිරිසේන වේදිකාවට නගලා කිව්වා ඔන්න මතකද කිව්වා මහා ජනයාගේ ධනය විශාල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා තියෙනවා කිව්වා හරි ස්වල්ප ප්‍රමාණ කෝටි ප්‍රකෝට ගණන් හොරකම් කරලා තියෙනවා. එයා බලයට ආපු හැටියේ මොකද කිව්වේ?
एयरपोर्ट वाहन वा क्यों हुआ क्यों नहीं मुका देखी हुई महाजने आगे दाने होरकां कर पोएट पैनल यान डे इड देने नहीं क्यों हुआ दिदास पाल भी मैत्री पाल के वेदिका भी प्रधान में चूड़ी ते अबाउट अपातु ने कहूँ द महिंद्र राज पक्षला महाजने आगे दाने होरकां कर पु दाने नेवत गन रटिंग पैनल यान दिन ने एयरपोर्ट वाहन वा क्यों दिदास दहाटे ඒ මෛත්‍රීපාල අර මහින්ද රාජපක්ෂට අගමැතිකම දෙනවා මොකද වෙන්නේ ප්‍රශ්නයක් නැද්ද තේ තමුන්නාන්සලා මහින්ද රාජපක්ෂට දඬුවම් දෙන්න කියලා මෛත්‍රීපාලට ඡන්දෙ දෙනවා මෛත්‍රීපාල මහින්ද රාජපක්ෂට අගමැතිකම දෙනවා මොකද්ද මේ දේශපාල ඒ විතරක්ද दिदास दहन में रणिल विक्रम सिंह महाबैंको मंकोल कन्न हाउल एक वार्तावल इलेट इवल दीनो पर बोरु कतावक ने में रुपियल कोट एकदा सेकसी यक एवला में महाबैंको टा पाड़ुई रणिल विक्रम सिंह सिंगापुर पुरवेसी तमागे मित्रया अर्जुन महेंद्रन गेरेला महाबैंको अधिपति करा जनवरी मासी फेब्रुवारी मासे 28 වෙනිදා समय मार्च मासे 28 दिन 50ක් යන කලින් फेब्रुवारी 28 වෙනිදා මොකද කරේ මහා බැංකු මංකොල්ලේ සිදු කරා අද රනිල් වික්‍රමසිංහගේ මිත්‍රයා මන් දවස පාර්ලිමේන්තුවේ දෙහුවා කෝ අර්ජුන මහේන්ද්‍රන් කියලා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ උත්තර දුන්න හැන්සඩ් එකේ තියෙනවා නෑ යා මේ සිංගප්පූරුවේ මඟුල් ගෙදරකට ගියා මට කියලා ගියේ ටික දවසකින් එයි කිව්වා හන්සඩ් එකේ තියෙන මඟුලට යනකොට කියලා ගිහින් තියෙන්නේ ඒතරම් මිත්‍රයින් අද මහ බැංකුවේ හොරකමේ ප්‍රධාන චූදිතයා රතුවරන්තු කාර්යයක් කවුද අර්ජුන මහේන්ද්‍රන් එන්ස මොකද්ද කිව්වේ 2019 ඒ අර්ජුන මහේන්ද්‍රන්ට ලංකාවේ පළවෙනි වතාවට හැමදාමත් මහා බැංකුව තිබෙන මුදල් අමාත්‍යාංශයට තේ. හැබැයි 2015 මොකද උනේ? මහා බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ගලවගෙන රනිල් වික්‍රමසිංහ අතට ගත්තා. ලංකාවේ මුදල් අමාත්‍ය මහා බැංකුවේ හැදුවේ කවදද? මුදල් අමාත්‍යාංශ පිහිටුවේ කවදද? ඒ හැමදාම මුදල් අමාත්‍යාංශය තමයි මහා බැංකුව තිබ්බේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මොකද කරේ? මුදල් අමාත්‍යාංශයෙන් මහ බැංකුව අයින් කරලා අගමැති යටතට ගත්තා අරගෙන වැඩි දුන්නා කිව්වා මොකද්ද 2019 කිව්වා මහ බැංකුවේ මහා මංකොල්ලකාරය රනිල් වික්‍රමසිංහ හිරය වන්න ගෝඨාභයගේ එන්න කිව්වා කිව්වේ නැද්ද තමුන්නාසල මොකද කරේ නේද පොඩි බැඳගෙන ගිහිල්ලා මහ බැංකුව හොරා රනිල් වික්‍රමසිංහ දඬුවම් දෙන්න කියලා කතරි ගෙව්වා නේද කතර කාලෙ මොකද කරේ රනිල් ගෙදර ඇරියා ගෝඨාභය ජනාධිපතිතුමා ඇයි මහා බැංකුව හොරාට දඬුවම් දෙන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ තමුන්නාන්සේලා රනිල් ගෙදර යවලා ගෝඨාභය ජනාධිපති කරනවා මහා බැංකුව හොරාට දඬුවම් දෙන්න දැන් වෙලා තියෙන්නේ ගෝඨාභය ගෙදර ගිහිල්ලා රනිල් ජනාධිපති වෙලා ඊ ඡන්දින්ම වෙන කතරකින් නෙවෙයි හොඳේ තමුන්නාසලා 2019 කතර ගෙව මොකටද නේද රනිල් ගෙදර යවන්න මහා බැංකුව හොරාට දඬුවම් දෙන්න පාස්කු පහරකට දඬුවම් දෙන්න හම්බන්තොට වරායේ පවර ගන්න ගිල කතර ගෙව්වා ඒ කතරෙම්ම රනිල් ජනාධිපති වෙලා ලෝකෙ කොහෙවත් මෙහෙම කතා කරලා තියෙනවද තමන් කතර ගහනවා මිනිහ එලවන්න ආපහුරල බලනකොට ඒ කතරේ මෑන් ජනාධිපති වෙලා ඇයි मेकोम पाड़ीम पाड़ी देश पालने खंडा दिखाकनेकनेकल महिंद विनोट रनिल गिनावट विनसकील
රණිල් වෙනකොට මහින්ද ගෙනවට වැඩක් නැහැ. ඒගොල්ලෝ එකක්. එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි. හරිද? දැන් බලන්නකෝ. නිමල් සිරිපාල බලන්නකෝ. නිමල් සිරිපාල. 94 චන්ද්‍රිකාගේ ආණ්ඩුව යමුති. 2005 රණිල්ගේ ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව යමුති. 2015 රණිල් මෛත්‍රීගේ ආණ්ඩුව යමුති. 2019 ගෝඨාභයගේ ආණ්ඩුව යමුති. 2023 රණිල්ගේ ආණ්ඩුව යමුති. සිරිපාල. මොනවාද වෙනස් කරනවා? හැබැයි එතන වෙනස් වෙන්නේ නැහැ. महिंद अमरवीर चंद्रिका के आंडु यमति महिंद के आंडु यमति रणिल मैत्र के आंडु यमति गोटाबे के आंडु यमति रणिल के आंडु यमति तमुन्नांसला विनाश करनवा महिंद अमरवीर हेमदामे यमति राजी तत्ते हैं मैं तावटी का ताव पुड़ी पुड़ी परस्पर ऐते नेता गीला मिला पुड़ी हुटास पर ऐके विला दिनों का उत्तराय मुकदमे विला थी එනිසා ජනතාවගේ විශාල ප්‍රාර්ථනාවක් තිබට වෙනසක් නැහැ. නේද? මේගොල්ලෝ දේශපාලනික වශයෙන් වෙනසක් නැහැ එකම කණ්ඩායමක්. ඒගොල්ලෝ මොකද කරන්නේ? මහා ජනයාගේ ධනය හොරකම් කරනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? මහා ජනයාගේ ධනය නාශ කරනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? තමන්ගේ හත්මුතු પરම්පරාවට හම්බ කරගන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? තමන් වට ඉන්න මෙරෑටියන්ට සලකනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ වට ඉන්න දූෂිත ව්‍යාපාර වලල්ලා ආරක්ෂා කරගන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? පාතාලේ පෝෂණය කරනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? කුඩු ව්‍යාපාරන්ට ආරක්ෂාව දෙනවා. ඔන්න දේශපාලනේ. ඒගොල්ලන්ගේ. දැන් අපි දැනුවත් හෝ නොදැනුවත් වෙනසක් ඕන කියලා කියන මොකද්ද? මෙන්න මේ වෙනසයි ඕන වුණත්. පාතාලේ පෝෂණය කරන වෙනස. නේද? දැන්තින පාතාලේ පෝෂණය කිරීම ඒක වෙනස් කරන වෙනස දැන්තින කුඩු ව්‍යාපාර රකින දේශපාලනය ඒක වෙනස් කරන දේශපාලනය දැන්තින හොරකම හොරකම නතර කරන දේශපාලනය දැන්තින හොරකම්මයි හොරකම් කරපොයි අමාත්‍ය දුර ජනාධිපති දරණ එක ඕනක මොකද්ද හොරකම් කරපුවාට දඬුවම් දෙන දේශපාලනය අන්න ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ මේ රටේ ජනතාවගේ හදවතේ කැකරමින් පැන නගමින් තිබෙන වේදනාවේ කෝපේ සටම් පාටේ තමයි ජාතික ජන බලවේග නියෝජනය කරන්නේ. අන්නේ දේශපාලන වෙනස වුණා. නිකන් ආණ්ඩු හදලා වැඩක් නැහැ. නිකන් නායක වැඩ ගණල වැඩක් නැහැ. මේ වෙනස වුණා. මොකද්ද? මහා ජනයාගේ ධනය හොරකම් කරන එක නතර කරන්න ඕන. ඕනේ නැද්ද? ඕනේ නැද්ද? ඕන. කොච්චර ප්‍රමාණයක් හොරකම් කරනවද? අපි තමුන්නාසල නොහිතන ධනය මේ පාලක හොරකම් කරනවා කෝටියක් ගණන් ගන්නවත් කෝටි පහක් ගණන් ගන්නවත් සමහර අය කියන අපිට සහෝදරය ජායල ප්‍රාදේශ සභාවනේ ජායල ප්‍රාදේශ සභාව තමයි හොරු මොන හොරුද අප්පා ඒ ජාතික හොරුත් එක බලපුවා මේ මොන හොරකම්ද ප්‍රාදේශ සභාවම හොරකම් කරත් හරිද අර වට අලගු තියන්නවත් බෑ මතක තියාගන්න මහා ජනයාගේ දනේ ඒ තරම් මේ පාලකයන් මංකොල්ල කනවා පොඩි ගානක් නෙවෙයි කොහොමද මංකොල්ල කන්නේ එකක් බහණ්ඩාගාරයට ආපු දනේ හොරකම් කරනවා ක්‍රම කීපයක් තියෙන එකක් බහණ්ඩාගාරයට එනවා ඒවට වැඩේ දෙනවා දෙක බහණ්ඩාගාරයට එන්න කලින් වැඩේ දෙනවා මේ ක්‍රම දෙකටම ගහනවා දැන් බහණ්ඩාගාරයට එන්නේ කොහොමද? බදු වලින් එනවා. රාජදේපල විකුණලා එනවා. විදේශීන් ණය අරගෙන එනවා. එහෙම තමයි බහණ්ඩාගාරයට සල්ලි එනවා. දැන් මොකද කරන්නේ? මේ බහණ්ඩාගාරයට ආපු සල්ලි හොරකම් කරනවා. කොතර? කොතර හොරකම් කරනවා. එනේ වගේ කීයක් විතර ගහනවද? 100ට කීයක් විතර හිතනවද? 5ක් 10ක් මතක තියාගන්න මේ ළඟදී විගණකාධිපතිතුමා දැන් ඉන්න රජයේ විගණකාධිපතිතුමා එතුමා තමයි රජයේ මුදල් පිළිබඳ විගණනය කරන කෙනා
විගණකාධිපතිතුමා වාර්තාවක් ඉදිරිපත් කළා කතාවක් කරා පහුගිය දා දකින්න ටීවී වල ගියා එතුමා කියනවා පහුගිය කාලේ ව්‍යාපෘති වෙනුවෙන් කෝටි ලක්ෂ 8ක ණයක් කරන් තියෙනවා කෝටියේ ඒවා ලක්ෂ 8ක් තේරුණා ලක්ෂ 8 ඒවා කෝටියක් නිකන් හිතන්න ඒකනේ අපි එක්කෙනාගේ ලක්ෂ 2 4 ගාණේ වගේ ඒකනේ මුළු ජනගහනේ ලක්ෂ 4 ගාණේ වගේ ඒකනේ ව්‍යාපෘති සඳහා ණය අරන් තියෙනවා කෝටි ලක්ෂ 8ක් පොඩි ගාණක් නෙවෙයි තේරුණානේ එකන ජනගහණයෙන් භාගයකට කෝටියකට බෙදලා දෙන්න පුළුවන් ලක්ෂ 8 ගාණේ. ඒ තරම් ව්‍යාපෘති ණය අරන් තියෙනවා. ඊට පස්සේ විගණන දෙපාර්තමේන්තුව විගණනය කරාලු මේ අරගෙන තියෙන ණය වලින් කොච්චර ව්‍යාපෘති හදලා තියෙනවද ඒ වගේ වටිනාකම කීයද කියලා. බහණ්ඩාගාරයට ණය වලින් ආවා ව්‍යාපෘති හදන්න කෝටි ලක්ෂ 8ක් අන්න බහණ්ඩාගාරයට ආවා. ඒකෙන් ව්‍යාපෘති හැදුවා. මොනවද? ගුවන් තුට පොළවල් හැදුවා හයිවේ හැදුවා පාරවල් හැදුවා හදලා විගණන දෙපාර්තමේන්තුව ගිහලා හදපෙව්වගේ ගාණ එකතු කරලා බැලුවා කීයද කෝටි ලක්ෂ 2යි හදන්න කීයක් කරන්ද කෝටි ලක්ෂ 8යි හදලා තියෙන කීයකද කෝටි ලක්ෂ 2යි අපි හිතුවේ ගහන්නේ 125යි කියලා මේකේ හදලා තියෙන 125යි ගහලා තියෙන 175ක එයි කෝටි ලක්ෂ 2ක හදලා කෝටි ලක්ෂ 6ක් ගහලා කෝටි ලක්ෂ 6ක් ජනගහනේ කෝටි 2ක් කියලා හිතුවොත් හැම කෙනාටම ලක්ෂ 3 ගානේ බෙදන්න පුළුවන් කොහොමද ඕක අරන් තියෙන කී දෙන්නද උප්පරිම 75යි අපිට නම් කියන්න පුළුවන් 60ක් විතර ඉතුරු පාළ හොයා ගන්න උනාවාම හරිද දොමුනේ වෙලා තියෙන. ඉතින් තමුන්නාසල හිතනවද බහණ්ඩාගාරයට එන ධනෙ බලා ගන්න තමයි ආණ්ඩුවක් හදන්නේ මතකද බගන්. මේ බහණ්ඩාගාරයට එන්නේ අපේ ධනෙ. අපි ඔක්කොට මේවා බලා ගන්න බෑ. අපි මොකද කරන්නේ? ආණ්ඩුවක් පත් කරනවා අපි වෙනුවෙන් බහණ්ඩාගාරේ සල්ලි බලා ගන්න. පත් කරපුවා මොකද කරලා තියෙන්නේ? නේද? 75ක් ගහලා. අන්න බහණ්ඩාගාරයට එන ධනය හොරකම් කරනවා ආපු ධනය හොරකම් කරනවා දෙක බහණ්ඩාගාරයට එන්න තියෙන ධනය හොරකම් කරනවා එන්න කලින්ම ගහනවා ඒ කොහොමද සීනි බදු වංචාව එහෙම එකක් සීනි කිලෝකට රුපියල් 50ක බද්දක් ගැහුවා මොකද කරේ එක රෙන් එක 125ට අඩු කරා එතන මොකද කරේ එක්තරා පෞද්ගලික ව්‍යාපාරයක් හරිද 25 725 බද්ද දීලා නිදහස් කරගත්තා පර්ණ ගාන්ටම වික්කා එහෙනම් කිලෝ එකකින් 49.75ක් එන්න ඕන කාටද බහණ්ඩාගාරයට හැබැයි බහණ්ඩාගාර වෙනුවට එක ගියා කාටද පුද්ගලික ව්‍යාපාරය 3-4 දිනක් අතට අන්න විගණන වාර්තාවේ කියනවා එහෙම ගලාගෙන ගියා කෝටි 1500ක් සීනි බදු වංචාව කෝටි 1500යි. ඒක මොකද්ද? බහණ්ඩාගාරයට එන්න තියෙන ධනය වෙන පාරවල් වලට හරවනවා. ඒගොල්ල තමයි ඡන්ද කාලයට වියදම් කරන්නේ. මතද? මේ ළඟදී පිටිවලට මේ වැඩේ කරා. අපේ රටේ පිටි ක්‍රම දෙකකට ආවා. එකක් තිරිඟු ඇටගෙනල්ලා ලංකාවේ අඹරලා පිටි විකුණනවා. ප්‍රීම ආයතනයේ සෙරෙන්ඩිබ් ආයතනයේ අනිත් එක කෙලින්ම පිටි ආනයනය කරන ක්‍රම දෙකකට ආවා මොකද වුනේ ජනවාරි මාසේ ලෝක වෙළඳපොලේ පිටි කිලෝ එකක් 535යි ජුනි මාසේ වෙනකොට 355යි ඒ සමාන පිටි ටොන් එකක් පිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 535 ඉඳන් ඩොලර් 500 ඩොලර් 355ට අඩු වුණා. ජනවාරි මාසයේ ඩොලර 365යි. ඒක ඉඳන් ඩොලර 310ට අඩු වුණා. එතකොට පිටි ගේන අය කිව්වා අද කොළඹ වරායෙන් ගෙනල්ලා පිටි කිලෝ එකක් බානකොට කීයද?
රුපියල් 110යි. පිටි කිලෝ එකක් කොළඹ වරායෙන් බානකොට 110යි. ආනයන කරන පිටිවල රුපියල් 35ක බද්දක් ගැහුවා. එතකොට 145යි. ප්‍රවාහන ගාස්තු, ගබඩා කුලී, විකුණන කෙනාගේ ලාභය ඔක්කොම තිබ්බොත් පිටි කිලෝ එකක් රුපියල් 108 පාඩ දෙන්න පුළුවන්. හැබැයි මොකද කරේ? රනිල් වික්‍රමසිංහ පහුගේ ජුනි මාසේ 14 වෙනිදා ගැසට් එකක් ගැහුවා පිටි ගේන්න තහනම්. දැන්ගෙන මොනවද? තිරිඟු ඇට විතරයි. ඇටවලට බද්දක් නැහැ. පිටි වලට රුපියල් 35ක බද්දක්. ඇටවලට කිලෝ එකකට රුපියල් 3ක බද්දක්. පිටි ගේනවට වඩා ඇටගෙන ලාම්බරණක ලාභයි. රුපියල් 35ක බද්දක් ගහලා පිටි ගෙනල්ලා 108 පාර දෙන්න පුළුවන්. ඇට කිලෝ එක රුපියල් 3ක බද්දක් ගහලා ඇටගෙන ලාම්බරණක ලාභත් වෙලා පිටි කිලෝ එක 210යි. ඒකනේ මොකද්ද? ඒකනේ මොකද්ද? සාමාන්‍යයෙන් ගත්තොත් පිටි කිලෝ එකකින් රුපියල් 50කට ආසන්න ලාභයක් ලබනවා. රුපියල් 35ක බද්දක් ගෙවුවොත් 50ක ලාභය. මාසයකට කොච්චර පිටි විකිනවද? කොච්චර පිටි විකිනවද? මෙට්‍රික් ටොන් 600යි. 600 වැඩි කිරීම 1000 වැඩි කිරීම 50. එක ව්‍යාපාරික ගුලාබේ. එක්ක පිටි අඩුවට ජනතාවට හම්බ වෙන්න ඕන. එක්ක බද්දක් ගහලා ආණ්ඩුව ගන්න ඕන. ජනතාවට පිටි අඩුවට හම්බ වෙන්නෙත් නැහැ. බද්දක් ගහලා නේද ජනතාවට ආණ්ඩුවට සල්ලි හම්බ වෙන්නෙත් නැහැ. ජනතාවට පිටි අඩුවට හම්බ වෙන්නෙත් නැහැ. ඉතුරු ටික ගලාගෙන යන කොටද? එක්ක ජනතාවට පිටි වලට අඩුවෙන් හම්බ වෙන්න ඕන පිටි. එහෙම නැත්නම් ආණ්ඩුව බද්දක් ගලක බහණ්ඩාගාරයට ගන්න ඕන. ඒ මොකවත් නැහැ. කම්පැනි දෙකකට ගලාගෙන යනවා. මත තියාගන්න. ඒගොල්ලගේ මිත්‍රයෝ ජනාධිපති චන්ද්‍ර සල්ලි එකතු කරනවා දැන් මතක තියාගන්න. මම දන්නවා එකතු කරපු කෙනා. මේකයි වෙලා තියෙන්නේ. එහෙනම් අපේ රටේ වෙනසක් වුණා. මොකද ඕන වෙනස? මොකද ඕන වෙනස? මහා ජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන, කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලන වෙනුවට මහා ජනයාගේ ධනෙ සෑම සතයක්ම පරිස්සම් කරන දේශපාලනයක් වුණා. අන්න ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගී පදිකය. ඕනද එහෙම වෙනසක්? නීතිය වෙනසක් ඕනේ නැද්ද? මේ නීතිය කරේ තමුන් අසල විශ්වාස කරනවද? නෑ. ඇයි? ධනය බලය තියෙන කෙනාට එක නීතියක්, දුප්පත් දුබල කෙනාට තව නීතියක්. තමුන් අසල මොකද කරේ? ඡන්ද දීලා ආණ්ඩු හදනවා. සාධාරණ නීතියක්, නීතිගරුක රටක්, කාට සමාන නීතියක් ඉටු කරන්න කියලා ආණ්ඩු හදනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? නීතිය කාට සාධාරණ නෑද? ධනය බලය තියෙන කෙනාට එක නීතියක්, දුප්පත් දුබල කෙනාට තව නීතියක්. ඒ නිසා අපේ රට වෙනසක් ඕනා. මොන වගේ වෙනසක්ද? මොකද ඕන වෙනස? දැන් තියෙන නීතිය මොකද්ද? ධනය තියෙන කෙනාට එක නීතියක්, දුප්පත් කෙනාට තව නීතියක්. එහෙම නෙමෙයිද? නේද? මහා පරිමාණ ලෙස කුඩු ගේනවා. මහා පරිමාණ ලෙස කුඩු ගේනවා. සාමාන්‍ය තමුන්වාසල දැකලා දෙන කුඩු කිලෝ 100, කුඩු කිලෝ 200 අහු වෙනවා. සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම පොලිසිය කියන විදියට කුඩු කිලෝ එක රුපියල් කෝටියක් වෙනවා. කුඩු කිලෝ 100ක් අහුනා කියන්නේ මොකද්ද? කෝටි 100ක බිස්නස් එකක්. කුඩු කිලෝ 200ක් අහුනා කියන්නේ මොකද්ද? කෝටි 200ක බිස්නස් එකක්. මෙතන කවුරුවත් ඉන්නවද කෝටි 100ක බිස්නස් කරන? කෝටි 200ක බිස්නස් කරන? නැහැ. තමුන්වාසල ගමේ හම් වෙනවද? නේද? කෝටි 200 බිස්නස් කරන අය? කෝටි 200 බිස්නස් කරන අය නැහැ. එහෙනම් කුඩු ගේන්නේ කවුද? කුඩු ගේන්නේ මහා ධනය ක්‍රස් කරගත්තු කණ්ඩායම. සාමාන්‍ය ගමේ ඉන්නකොට කෙනෙකුට කුඩු බිස්නස් එක කරන්න බෑ. ඒ කියන්නේ කුඩු හැමදාම මේ අර නේද? කුඩු හැමදාම රීලෝඩ් දානවා වගේ
ග්‍රෑම් 10 10 ගේන්න බෑනේ පන්න ගන්න එක එක ෂොට් එකෙන් පන්න ගන්න ඕන 100ක් 200ක් නැත්නම් අද 10ක් ගේනවා හෙට ඒක විකුණන හෙට 10ක් ගේන එහෙම කරන්න බෑ නේද රීලෝඩ් දානවා වගේ කුඩු ගේන්න බෑ කුඩු මොකද කරන්න ඕන කුඩු තොගේ එක විතර ගේන්න ඕන හැබැයි කුඩු තොගේ ගේන්න පුළුවන් කාටද එවැනි මහා ධනෙ තියෙන අයට හැබැයි විකුණන්න කවුද ගමේ ඉන්න සාමාන්‍ය කෙනා පොලිසියට අහුවෙන්න කවුද ග්‍රෑම් දෙකක් අතේ තියාගත්තු කෙනා හොඳ නෑ යත් අල්ලන්න උන තමයි හැබැයි අද තමුන්වන්සල මීගමුවේ බන්ධනාගාරයට ගියොත් කුඩු නිසා බන්ධනාගාරව ගත වෙලා ඉන්න අය හොයලා බලන්න කොහලා අහලා බලන්න එක්කෙනෙක් නතර කුඩු ගෙනාපු කෙනා නෑ කවුද ඉන්නේ කුඩු ටිකක් ගහපු කෙනා ග්‍රෑම් දෙකක් විකුණපු කෙනා ගෙනාපු කෙනා කවුද ඒගොල්ලන්ගේ අය මත තියාගෙන ඒ කියන්නේ මොකද්ද නීතිය කාට සාධාරණේ ධනෙ තියෙන කෙනාට එක නීතියක් දුප්පත් කෙනාට තව නීතියක් වෙනසක් වුණා අපේ රට මොකද්ද මොකද්ද උන වෙනස කාටත් සාධාරණ නීතිය ඉටු කරන රටක් වුණා අන්න ඒක තමයි ජාතික ජන බලවේගය හදන රට එහෙම නැත්නම් ඇමතිවරයා ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නේද ජනතාවගේ විශාල වරප්‍රසාද භුක්ති විඳිනක නතර කරන්න ඕන නතර කරන්න ඕනේ නැද්ද දැන් තමුනාසල දන මේ විතර මේ වන විට රෝල් පද්ධතියේ විශාල ඖෂධ හිගයක් තියෙනවා ඖෂධ විතරද හිග නෑ ඖෂධ විතරක් නෙවෙයි හිග කාර්ය මණ්ඩලත් හිගයි ලංකාවේ හොඳ විශේෂඥ වෛද්‍ය සේවයක් පවත්වාගෙන යන නම් විශේෂඥ වෛද්‍යවරු 4299ක් ඕන හැබැයි ඉන්නේ 2007යි භාගෙටත් අඩුයි කාර්ය මණ්ඩල හිගයි නර්සස්ලා හිගයි උපකරණ කැඩිලා බෙහෙත් හිගයි ගේන බෙහෙත් බාලයි සෞඛ්‍ය සේවයේ ප්‍රශ්නයක් තිබෙනවා තමුනාසල බැරි වෙලාවත් හදවතේ හිලක් තියනවා කියලා හොයාගත්තොත් ඔපරේෂන් කරන්න අවුරුදු 4 5ක් ඉන්න ඕන එහෙමද මහරෝවලේ හැබැයි ඒගොල්ලන්ට එහෙම නැහැ දැන් බලන්න අර ඕස්ට්‍රේලියාවේ හෝටලෙකින් මතකද කේලිය රඹුක් වල වැටුණා වැටලා දනිස්පෝල් කට්ට කුඩු වුණා ඔපරේෂන් එක කරන්න ආණ්ඩුවෙන් කීයක් දුන්නද ආණ්ඩුවෙන් දුන්නා රුපියල් ලක්ෂ 9 109 109ක් දුන්නා ජනාධිපති අරමුදලේ ගමේ කෙනෙක්ගේ හදවතේ ඔපරේෂන් එක කරන්න කිව්වා ග්‍රාම සේවකෙන් සහතික අරගෙන ප්‍රාදේශීය ලේකම්ගෙන් සහතික කරලා ජනාධිපති ලේකම් කාර්යාලයට අරපුවාම 175,000යි පොදු ජනතාවගේ හදවතට 175,000යි කෙහෙලියගේ කකුලට 119,000යි මොකද විදිෂ්පාන කෙහෙලියට විතරද රාජිතට රාජිත සෞඛ්‍යමති වෙලාවේ එයාගේ හදවතේ ප්‍රශ්නයක් ආවා එයාගේ හදවතට බෙහෙත් ගන්න ආණ්ඩුව කීයක් දුන්නද ලක්ෂ 100යි හරිද තියෙනවත් දන්නෙත් නෑ ඒක වෙනම දෙයක් ලක්ෂ 100යි සාමාන්‍ය ජනතාවට නේද නෑ කියලා ග්‍රාම සේවකගෙන් නේද ලියුමක් අරගෙන ප්‍රාදේශීය ලේකම්ගෙන් සහතික කරලා නේද හැබැයි ඒගොල්ලෝ ලක්ෂ 100යි දිමු ජයරත්නට කීයක් දීලා තියෙනවද ඔයගොල්ලෝ හිතන්නේ දිමු ජයරත්න දුන්න ලක්ෂ 209ක් දැන් නෙමෙයි හොඳේ මීට අවුරුදු 10කට විතර කලින් ඒ කියන්නේ දැන් නම් ඒක ලක්ෂ 500කට වඩා වටිනවා ඒ කියන්නේ මොකද්ද මේ රටේ දේශපාලකයන්ගේ ජීවිත නේද කෙහෙලියගේ කකුල් රන් කකුල් ජනතාවගේ කකුල් බොරු කකුල් ඔන්න ඒගොල්ලෝ කල්පනා කරන විදිය නේද අපේ රටවල මොකද්ද දේශපාලකයා පාලකයා තමන්ගේ ජීවිතය හා සමාන ලෙස තමන්ගේ පුරවැසියන්ගේ ජීවිතේ වටිනාකමත් කල්පනා කරන දේශපාලකෝ නැද්ද අපේ රට පාලකයා උඩින් ඉන්න දේශපාලනය නෑ ඒකක් වැඩක් නේ අපේ රටට ඕන අලුත් පාලනයක් ඕන පාලකයාගේ ජීවිතේ වගේම
एरटे जीवत्व जनता वगे जीवित समान कोट सलकर नवा आंडो को नदपिट इनका कौन नहीं अपिट मिन्न तरंग आयुक्त सागत ने मेकर निद मैं खेद वाच के बलंग इन पुलवन दो गुलन मादक पहुगे दा रोहल गट गिला दरुए के एडमिट वेनवा निद एक वकुगडुवक का रोगाबाधयक् कियला හැබැයි රෝ වලින් වකු ගඩු දෙකම අයින් කරනවා. ඒ දරුව මුකට දේ වන්දිය ගෙවන්න මොන කරපු අපරාධයකටද? ප්‍රශ්නයක් නේ. නුවරඑළිය මහ රෝලට ඇස්වල කුඩා පෙනීමේ ආබාධයක් තියෙනවා කියලා. බෙහෙත් ගන්න යනවා. මොකද වෙන්නේ? දීප බෙහෙත් දැම්මට පස්සේ 10 දිනක් සදාකාලික සඳ වෙනවා. මේ ලෝකයේ බලමින් හිටපු මිනිස්සු जीवित जीवित पालक के दरुंट ने हिम प्रश्न अपने ये बात ये ना पे पंतीय मिनिसुंट विनाशकरण दूर नहीं अन्न आप इटा अलुत विनाशक कोणा निकां निदे नायक के आगे विनाश कम नहीं निकां पाठ विनाश कम नहीं सभे गंभीरुंग में विनाश कम कोण मुकद्द पालक या तमंगे जीविते हास समान ले से तमंगे रटे पुरवेश्यंगे जीवित गैन कल्पना करना ආණ්ඩුවක් ඕන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගැන නම් එහෙම ආණ්ඩුවක් පුරවැසියාගේ වේදනාව දැනෙන්න ඕන එහෙම දැනෙන්නේ නැහැ මේ පාලකයට ගෙහෙලියට කියන්න පුළුවන් ආ ඇස්සන්ද වුණා නේද එහෙනම් මම වන්දියක් ගෙවන්නම් කිව්වනේ වන්දියක් ගෙවන්න මෙතන කාගේ හරි බාල බේද්දල ඇස් දෙක වන්ද වුණොත් මොකද්ද තමුණාංශල ඉන්න වන්දිය एक रुपया सतवली मिल कल जीवित विविध සමහර බෙහෙත්වල තිබුණු ගුණාත්මක භාවයේ අඩුකම විසින් මියදෙනවා මියදෙනකොට සෞඛ්‍ය මාත්‍යවරයා කියන මොකද්ද අයියෝක ගණන් ගන්න දෙයක් නෙවෙයි ඒකනේ හැම මල් ශාලාවක් ඉස්සරහම පෙට්ටි සාප්පුවක් තියෙන්නේ කම්පාවක් නැහැ මේ මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන්න කම්පාවක් අද උඩවලවේ ජලාශයෙන් වතුර ගන්න ඇඹිලි පිටි අගුණකොළ පැලැස්සේ ආදී ගොවි පවුල් 65000 තමන් ණයට සල්ලි අරන් හැවි බොම අමාරුන් පිටර වීටක හොයාගත්තේ මාසයක් තමන්ගේ ජීවිතය නැති එකම උපාය මාර්ගය රත්තරම් බඩුක උකස් සියලා වතුර පම්පේ උකස් සියලා ජීවත් වීම සඳහා තියෙන එකම ආදායම මොකද්ද කුඹුරේ වගාව සාරවත් කරගන්න එක හැබැයි මොකද කරන්නේ ජනතාවගෙන් අහනවා ඒවට වතුර දුන්නොත් ලයිට් නැතු වෙනවා ලයිට් දෝන කුඹුර දෝන කියලා අපෙන් අහන මොන පාලකයෝ මොන පාලකයෝ 65000 ගොවීන් තමන්ගේ කුඹුර නේද ඇස් සිදිරි පිට කණාට වෙමි යනවා ඉරි තලල පොළව තමම්ම ආසාව ආසාවෙන් බලාගෙන හිටපු ගොයම තමන්ගේ ඉදිරි ජීවිතය है भाई पालक या पिंगा नवा कुंबरो दोना लाइट दोना इड बस की नवा वातुरो दुन्नो लाइट कपन नवा लाइट कपन डे पाना वातुरो नो दी इन्ना वातुरो देने वाना लाइट कपन ना मुन्ना पालक ही उधमी कुल मेरे को पालक के लोगों को हितना होता मेरे को जनता वाके नेता इस उड़ीं ओलुवा टुड़ीं खाडुवा के लला हरमा प्रश्न है कुंभुरा लाइट मुकद्दम करना
එහෙම පාලකයන් තෙතමනයක් නැති පාලකයෝ හදවතක් නැති පාලකයෝ ජනතාවගේ දුක වේදනාව පිළිබඳව හැඟීමක් නැති පාලකයෝ කොහෙද රටක් ඇදී එහෙම පාලකයෝ ලෝකෙ කොහෙවත් ජනතාවගේ දුක ජනතාවගේ වේදනාව ගැන හැඟීමක් නැති පාලකයන් රටක් හදලා නැහැ අද අපිට ආණ්ඩුවක් වුණ මොන වගේ ආණ්ඩුවක්ද ජනතාවගේ දුක වේදනාව පීඩණය තමන්ගේ දුකක් වේදනාවක් පීඩාවක් ලෙස තැලකෙන නව මානවවාදී මිනිසුන්ගෙන් සමන්විත ආණ්ඩුවක් ඕන අන්න ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ මානවවාදීන් ඉන්නේ මේකෙත් මෙතන මේ කිසිවෙක් මේ වේදිකාවට ගොඩනැගිලා තිබෙන්නේ අයතලස මුදල් උපයා ගැනීම අපේක්ෂාවකින් නොවේ අනෙක් වේදිකාවට ගොඩ වැදෙන්නේ एको पेट्रोल सिद्ध का दागन, एको बाहर रहकर लाइसेंस का गंड, एको वेलुतर पलकर लाइसेंस का गंड, एको आंटुंग इडमक गंड, एको पास्टिका कपंड, एको बदुटिका कपा गंड, यही म एको लगे वेदी कह दीनी, मानवादी मिनी सुंगी नहीं, मैं काउंट, अभी रोड नहीं आई ला, वेदी का विशाल हस कंपन को मिनी सु, ऐ තමන්ට යන උපය ගන්නද නෑ මේ වේදිකාවේ නේද අපේ රොඩ්නේය දක්කපු ඒ රංගණයට නේද ඒව මිල වලින් තීරණය කරන්න බැරි තරම් වටිනාකම් සහිත රංගණයක් නේද හරි මේ මිනිස්සු මේ වගේ ඉන්නේ ඇයි අපේ ග්‍රේසන් මහා ජයමා ඇයි මේ වගේ ඉන්නේ නේද අපේ සුගත් තිලකරත් සොහිර වෙණිය අය ඇයි මේ වේදිකාවට නැග ඉන්නේ රම් පදක්කම් අරගෙන ලංකාවට විශාල කීර්තියක් ගෙන දීපු මිනිස්සු. ඇයි මේ වේදිකාවට ගොඩනගන්නේ? අපේ රාගම් වෛද්‍ය පීඨේ මහාචාර්යතුමා, කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමිය, අපේ ආචාර්ය රංගවල, අපේ සමාජ ක්‍රියාකාරී අරුණ නෝනි සහෝදරය, දීර්ඝ කාලයක් මීගම් පළාතේ දීවර ජනතාවගේ වමනාවෙන් වැඩ කරන අය. ඇයි මේ වේදිකාවට ගොඩනගන්නේ? මොකක් වෙනුවෙන්? මේ රට මේ විදියට යන්න දෙන්න බෑ කියලා हदवते तेतमने आते इन मिनिस्सु अपे हेडली सोधर दीवर जनता वके प्रश्न ते के हमदा में हैप्पीला तमाके जीविते एवे ने वेड़ करने मिनिस्सु मुकड़ते में गुड़ वेदिन अपे टावश्य तेतमने आते सहित मिनिस्सुंगे आंडवा मानवादे पिरी मिनिस्सुंगे आंडवा कोने नेत्त त्राड़े अंगे कप्पंकार अंगे कुड़ මිරිස්කුඩු ව්‍යාපාරිකයන් මිරිස්කුඩු ව්‍යාපාරිකයන් මිරිස්කුඩු හරි මෙයාගේ ආණ්ඩුවනද අපිට ආණ්ඩුන්නේ අපි මේ රටේ ජනතාවගේ වේදනාව දුක එලෙසම දැනෙන මිනිසුන්ගේ ආණ්ඩුව කදමු ජාතික ජන බලවේගයේ යනු අන්නේ තෙතමනය සහිත මිනිසුන්ගේ ආණ්ඩුවක් අන්නේ වෙනස ඕන මේ රටට ඕන නැද ඒ වෙනස මේ රටට ඔබිටරන මේ රට පාලනය කරන්න පුළුවන් කියලා කුඩු ව්‍යාපාරිකයන් දරුවන්ට කුඩුපවල තරුණ પરම්පරාව නාස්ති කරන කුඩු ව්‍යාපාරිකයා පාර්ලිමේන්තුවේ ඇමති වෙනවා ඉඩම් ගොඩ කරන්න කප්පම් ගත්තු හාදය ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක වෙනවා මහා බැංකුවේ මහා මංකොල්ල කෑවා කියලා ආණ්ඩුවේම චෝදනා කරපු කෙනා දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු යටිගිරියෙන් කෑගල කිව්වා මහා බැංකු මංකොල්ලේ කිරිසිදු කරේ රනිල් වික්‍රමසිංහ කියලා. හරිද? ඉතින් මහා බැංකු මහා දවල් මංකොල්ල කාපු අය ජනාධිපතිකම් දරනවා. ත්‍රාඩයන් වංචනිකයන් දූෂිතයන් අපරාධකරුවන්ගේ ග්‍රහණයට අපේ මාතෘභූමිය අහු වෙලා තියෙනවා. හැබැයි එකක් අපි මතක තියාගන්න ඕනේ. මේ කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ ගේට්ටුව කඩාගෙන පාර්ලිමේන්තුව ඇතුළට ආවණවි එහෙම නෙවී ආවේ කවුරුවත් මීගමුවේ කෙනා ආවද පාර්ලිමේන්තුවේ ගේට්ටුව කඩාගෙන ඇතුළට ආවේ නැහැ එහෙන් ඉව්වා දිවුල පිටියේ මෑන් ඉව්වද පාර්ලිමේන්තුවේ ගේට්ටුව කඩාගෙන ආවේ නැහැ ගම්පහෙන් ඉව්වා එහෙම නේද මිරිස්කුඩු කට්ටිය පාර්ලිමේන්තු ගේට්ටු කඩන් ආවුනේ ජනතාව එව්වා ඒකත් ටිකක් හිතන්න ඕන දැන් බලන්නකෝ
රත්තපුරේ තමයි මේක හොඳම උදාහරණ දෙන්නේ. ඡන්දෙ තිබ්බේ 2020 අගෝස්තු මාසේ 5 වෙනිදා. ඊට දින දෙක තුනකට කලින් තීන්දුවක් ආවා. මට මතක අගෝස්තු 1 වගේ තීන්දුවක් ආවා. මොකද්ද තීන්දුව? 2015 මැතිවරණ ව්‍යාපාරයේදී එක්සත් ජාතික පාක්ෂිකයෙකුට වෙඩි තියලා ඝාතනය කරපු වැරද්දට පේමලාල් ජයසේකර කියන කෙනා මා අධිකරණයෙන් ජීවිතාන්තය දක්වා හිරේට නියම කරා, එල්ලුම් ගහ නියම කරා. හරිද? කවදද? අගෝස්තු 1. එතකොට එයා ඡන්ද ඉල්ලනවා. එයා අපේක්ෂකෙක්. අගෝස්තු 5 ඡන්දෙදි රත්නපුරෙන් 1. මොකද වෙලා තියෙන්නේ? අපි පාලකඩම් බෙල්ල වැඩක් තියෙනවද දැන්? මේ ස්මනා අපිට මහා අධිකරණ තීන්දුවක් ලැබුණා. මිනිහෙක් ඝාතනය කරපු වරද්දට එල්ලුම් ගහ නියම වුණා. ජනතාව වැඩිම මනාපෙන් පාර්ලිමේන්තුවට එව්වා. මොකද රට වෙලා තියෙන්නේ? නේද? කල්පනා කරන්න ඕනේ නැද්ද? ඒ නිසා මම කියනවා මේ අපරාධවලට මේ පාලකයන් විතරක් නෙවෙයි ජනතාවටත් නේද අත් හරින්න බැරි චෝදනාවක් තියෙනවා. ඔගල කොතනක හරි මොන කඩදාසියක ලියලා හරි මොන න්‍යායක් ඇතුළට දාලා හරි මොන තර්ක විතරක කරලා හරි පෙන්වන්න පුළුවන්ද කොහොමද යා රත්නපුරෙන් එකට ආවේ කියලා පෙන්වන්න පුළුවන්ද? බෑනේ. මොන තර්කයකටවත් අහු වෙන්නේ නෑනේ. මොන යුක්තියකටවත් අහු වෙන්නේ නෑනේ. මොන සාධාරණයකටවත් අහු වෙන්නේ නෑනේ. තමන්ම පාලනය කරන්න තමන් විසින් මිනිමරුවෙ තෝරගන්න මොකද්ද මේ? එමනේ නික චෝදනා ලැබපු කෙනෙක් නෙමෙයි. මහා අධිකරණය එල්ලුම් ගාට නියම වුණා කියලා තීන්දුවක් කරන් අමතක වෙන්න කාලෙකුත් නෙවෙයි. දින 3-4කට කලින් පත්තරවල ප්‍රධාන ප්‍රවෘත්තිය මොකද්ද වෙන්නේ? එනිසා මේ රට බේරා ගැනීම වගකීමදී දේශපාලකයන්ට විතරක් නෙවෙයි තමුන් ආන්සලට අත්හරින්න බැරි වගකීමක් තියෙනවා. මේ කිසි කෙනෙක් පාර්ලිමේන්තු ගේට්ටු කඩගෙන ඇතුළට ආව නෙවෙයි, මේ රටේ ජනතාව මේගොල්ල තෝරලා එව්වා. තෝරලා එව්වා. ලේසි නේ? තෝරලා අංක එකට එව්වා රත්නපුරේ. හිතන්න. නිකන් තේරුවා නෙවෙයි, අහම්බෙන් තේරුණා නෙවෙයි. එනිසා මොකද කරන්න ඕන? මේ වෙනස කරන්න අපි ලෑස්ති. දේශපාලන ව්‍යාපාරකට අපි ලෑස්ති. අපි මේ හොරකම නතර කරනවා. අපි වංචනිකයන්ට දඬුවම් දෙනවා. වංචා කළාද දේපල හැම සතයක්ම පවර ගන්න උත්සාහ කරනවා. මතකද බගන් අපි වැඩ කරනවා. මෙරට අපරාධ නතර කරනවා. නීතිය සහිත රටක් හදනවා. විනයක් සහිත රටක් හදනවා. ජනතාවට වග කියන ආණ්ඩුවක් හදනවා. ඇමතිවරයා මන්ත්‍රීවරයා ජනතාවට වග වෙනවා. ඒක අපිට කරන්න පුළුවන්. හැබැයි අපිව තෝරාපත් කර ගැනීම කරන්න වෙන්නේ තමුන්වන්සලට. එහෙනම් මොකද කරන්න ඕන? ඒ වෙනසට අපි ලෑස්ති. මම ආරාධනා කරනවා ඒ වෙනස වෙනුවෙන් ජයල මෙතන එක්රැස්සලන දහස් සංඛ්‍යාත ජනතාව සූදානම් වෙන අපි වෙනස ඇති කරමු. එක සැරයක් මේ වැඩ කරමු. කරන්න ඕනේ නැද්ද? එක සැරයක් කරන්න ඕනේ නැද්ද? මේක කරන්න පුළුවන්. කරන්න පුළුවන් හොඳම අවස්ථාව ඇවිල්ලා තියෙනවා. උත්තම අවස්ථාව. මීට කලින් අපි කිව්වේ මොකද්ද? මීට කලින් අපි කිව්වා මේ බොරු සංවර්ධනයක් තියෙන්නේ. විශාල කොන්ක්‍රීට් වනාන්තර හදන්නේ. මහා නායකන්දක් අරන් තියෙන්නේ. මේ නායකන්ද අපි හිර වෙනවා කිව්වා. අපි කිව්වේ ඒක. දශක ගණනාවක් තිස්සේ අපි කිව්වා මේ නායකන්ද අපි කවදා හිර වෙනවා කිව්වා. අපි එහෙම කියනකොට ඒගොල්ලෝ කිව්වා එහෙම නෙවෙයි. මේක තමයි ආසියාවේ ආශ්චර්ය වෙන පාර. මේක තමයි සිංගප්පූරුව කරන පාර. මේක තමයි මැලේසියාව කරන පාර. මේගොල්ලෝ තමයි සිංගප්පූරුවේ ලී ක්වාන් යූ නේද? මැලේසියාවේ මහතිර් මොහමඩ් එකට රට පාලනය කරන පාර කිව්වේ නේද? දෙන්න එකට ආණ්ඩු කරන්න හදන්න කිව්වා. කියලා කිව්වා නෑ, JVP එක කියන පාර නෙවෙයි මෙන්න පාර. හැබැයි මොකද උනේ? ඒගොල්ලෝ ආසියාවේ ආශ්චර්ය කිව්වා.
ඒගොල්ලන්ට මේක සිංගප්පූරුවක් කිව්වා ඒගොල්ලෝ මේක මැලේසියාවක් කිව්වා හැබැයි ණය ගෙවා ගන්න බැරිව බංකොලොත් විදි රටක් බවට අපේ රටපත් වුණා දැන් දැන් මොකද කියන්නේ දැන් කියන්නේ නෑ දැන් අපි වැටිලා ඉන්නේ දැන් අපි දේශපාලන අමත කරමු ගොඩ ගන්න එකතු වෙයි මාර වැඩක් නේ වට්ටන කොට තනියම හොරා කාලා නැති කරලා අපරාධ කරලා වට්ටලා දැන් කියන මොකද්ද නෑ දැන් වැටිලා තියෙන්නේ අපි දැන් දේශපාලන කරන්න ඕන වෙලාවක් නෙමෙයි අපි බෙදෙන්න ඕන වෙලාවක් නෙමෙයි ඔක්කොම අපි එකතු වෙලා මේකෙන් ගොඩ එන්න ඕන වෙලාව ඔව් අපි ස්ලෑසි එකතු වෙන්න හැබැයි එකතු වෙන්න කාත් එකද වට්ටපු අය පළව හැරලා ගොඩ නගන කණ්ඩායමක් එක්ක එකතු වෙන්න ජාතික ජන බලවේග සූදානම් වට්ටපු අයත් එක්ක මොකද ගොඩ නගන්න තියෙන්නේ අන්න මොකද වෙලා තියෙන්නේ එදා අපි කියපු දේ අද ඇත්ත අපි එදා කිව්වා මේ මාජනයගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් රාජපක්ෂ පවුල හොරකම් කරලා තිනවා කියලා කිව්වා අපි කිව්වා නිමල් පෙරගේ කවුන්ට් එකේ නාමල්ගේ සල්ලි తీන බව අපි කිව්වා චීන සමාගම් වලින් මහින්දට සල්ලි తీන දින බව අපි කිව්වා චීන සමාගම් වලින් බැසිල්ගේ නෝනට පුස්පට සල්ලි දීලා දින බව අපි කිව්වා ජනතාව කිව්වා රාජපක්ෂලා කිරි වෛරීන් කතා කරනවා රාජපක්ෂලා කිරි තරහින් කතා කරනවා කිව්වනේ ඇයි එයා රට බාරගත්තු කෙනා බේරගත්තු කෙනා එයා දුටු ගැමුණු එයා යුද්ධ ඉවර කරපු කෙනා JVP ක කුහකයි කිව්වා අද මොකද උනේ අපි එදා කිව්වා අද ජනතාව පාරට බැහැලා ඒ දූෂිතභාවයේ තේරුම් අරගෙන පළවය හැරියා එදාට වඩා වෙනස් එදා අපි ඒක කියනකොට අපි විතරයි නේද අරගලු කීපෙක විශ්වාස කරා අපි එදා කිව්වා මේගොල්ල බෙදිලා හිටියට එකම කට්ටියක් කිව්වා මහින්ද එළවල රනිල්ට බාර දීලා වැඩක් නැහැ එකම කට්ටිය කිව්වා රනිල් එළවල මහින්දට බාර දීලා වැඩක් නැහැ එකම කට්ටිය කිව්වා ඒතර අපිට කිව්වා නෑ 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 ඒ කොහෙද මෙයා රට බේර ගන්න කෙනා මෙයා රට රට පාව දෙන කෙනා මෙයා රට විකුණන කෙනා මෙයා රටේ සම්පත් රකින්න කෙනා මෙයා ජාතික ඇඳුම අඳින කෙනා දේශීය කෙනා මෙයා නේද බටේර ඇඳුම අඳින විදේශීය කෙනා කිව්වා නෑ අපි කිව්වා දෙකම එකක් ජනතාවගේ දෙකම එකක් මොන බොරුද කිව්වා දැන් මොකද වෙලා තියෙන්නේ ඕනෑවටත් වඩා අපි ඇස් ඉදිරිපිට මනාකට ඔප්පු කොටවරයි දෙකම එකයි තවත් තිනෝ එනිසා මොකද වෙලා තියෙන්නේ ලංකාවේ විශේෂ දේශපාලනය ඕනෑම දේශපාලනයකදී ඕනෑම රටක ඕනෑම වෙලාවකදී ප්‍රධාන දේශපාලන කේන්ද්‍ර දෙකක් හැදෙනවා අපේ රටේ කේන්ද්‍ර දෙකක් තිබ්බා බලවත් කඳුරු දෙකක් තිබ්බා බලවත් කඳුරු දෙක එකක් UNP කේන්ද්‍ර කරගෙන කඳවුරක් අනිත් එක පොහොට්ටුව කේන්ද්‍ර කරගෙන එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කේන්ද්‍ර කරගෙන කඳවුරක් ඔක තමයි තිබු කඳවුරු දෙක අපි කිව්වා මේ දෙක දෙකක් නෙවෙයි එකක් කිව්වා නෑ ජනතාව කිව්ව නෑ මේක කඳවුරු දෙකක් පෙනුමෙන් දෙකක් හැඩයෙන් දෙකක් ඇඳුමෙන් දෙකක් කතා කරන විදියෙන් දෙකක් එක්කෙනෙක් මැද මුලනේ අනිත් එක නා කොල්ලු පිටියේ පළාත් වලින් දෙකක් දෙකක් කියලා කිව්වා එනිසා රටේ මොකද වෙලා තිබ්බේ ප්‍රධාන කේන්ද්‍ර දෙකක් තිබ්බා එකක් එක්සත් ජාතික පක්ෂ කේන්ද්‍ර කරගත්තු තැනක් අනිත් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කේන්ද්‍ර කරගත්තු තැනක් අපි දිහා කොහොමද බැලුවේ අපි දිහා බැලුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විපක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව නම් එක්සත් ජාතික පක්ෂ විපක්ෂේ අපි 3-4 දිනක් යවන්න ඕනා එයි මුන් කෝකටත් විශ්වාස නැහැ හොරකම් කරනවද කියලා බලන්න වචර් ඔහමනේ තිබ්බේ එහෙම තමයි දේශපාලන පෙත තිබ්බේ ඉත්ත තුනයි මොකද්ද එක ඉත්තක් ආණ්ඩුව අනිත් ඉත්ත විපක්ෂේ අපේ ඉත්ත වචර් බලන්න නේද ඡන්දෙ දුන්නට සුවර්ණ මේගොල්ලොත් හතර පහ දිනක් හිටියොත් උදේ මුන් හොරකම් කරනවද කියලා බලන්න
केंद्र देखा तिब्बा अभी पड़ी अवकेस केंद्र अवशेष अभी नो सल कह रही है मुखद लाती अद लंका वे फल मुतावट केंद्र देखाए मुखद रणिल महिंद सजित ला केंद्र करगत एक केंद्र आई मा जनता वत एक केंद्र करगत जाति का जनबल वेगे केंद्र इतना नमेद लंका वे प्रधानम देशपालन बेदीम सिद्वी वराई मित्र काल तिबने बोरु बेदीम बोरु वे का तिब्बी है बे अत्त बेदीम है दिला तीनों दें कोहेद एकलो सहापी दें केंद्र दिखाए टीवी का दिया बलागन इंद साजिद्या वेदिका वटना बिनो नेद एक सज जाति का पक्षर तेल गानवा अपिट बैटन पोलिंग गानवा की महिंद के कट्टे वेदिका वटना बिनो सजित बटर गानवा अपिट तड़ी बानो बलन दे मेरे दोस्त नहीं दे रानील के कट्टे वेदिका वटना बिनो साजी की कट्टी अट अपिओ गुलंगी कट्टी ये मनी ऐ विंग मिला इन्हें इंड को मैं जेबी पिकार ने कतब अन्न पटंगर नहीं दे एक ने मुकाद दे ये वेदिका तूने म नहीं दे एका साम्य एका पदु गुना कार्य तीनों मुकाद एक पदु गुना कार्य तमें मुकाद एनपीपी के विरुद्ध वीम एक ने मुकाद एक एक कांडो उरा जाति का जनबल वेगे तब कांडो उरा अद लंका वे देशपालने कांडो उरु देखाई तीन रणिल महिंद सजित एक कांडो उरा तब वो नंगे पड़ी पड़ी इन्होंने दे वो योग को वो कांडो उरु देखड़ा कांड में टाइम वाके ऐसी ना होती जाति का जनबल वेगे तब कांडो उरा लंका में का मित्र नौ देशपालन वेने सा दम का तीन कांदा उरु देखा तीनों मैं देखें एक कवेंड ने काउंट देखा कवेंड ने काउंट तेरे प्रश्न ही देखा क्या ना तारा जिन्हें तीनों नहीं नहीं दम प्रश्न तीन मुकद्द एक का काउंट देखा काउंट मुकद्द करान मुकद्द करान देखा वे ना नंग मेतनी पास से मुकुट नुकरात कमात नहीं देखा वे ना अभी बालांग हिट या मैं निकवेरेटे समूह पकार जाऊंगी मुझे निकवेरेटे तमाह जोनस्टन के आसनी ये तमाह समूह पकार जाऊंगी थी भी अभी बालांग हिट या दें कोहोमत मेके नेदे मेके बनींड पुलुंग रटे संन्याव समूह पकार जाऊंगी क्या ने लोकु जाऊंगी ने भई है बे एकिंग गम्मले हितना मतना विधि है ना वां कोहोमत पति पाले मासबावड़ समाज के सीआई हैत्ता एका एनपीपी नियोजन ने करना कंडा है इतरु विसीना में हमा टिका पोहट वटा टिका सजे बेटा एकाद्द को तो यूएनपी तब एका सी लगा उच्चरे एक एक मुकद्द एवा गिन्नम पेन नन्ने ओ कमे का तूना एक जाति का जनबल वीगी है भाई अभी दान में प्रश्न है मुकद्दा अभी दान प्रश्न ही मुकद्दा अभी दान प्रश्न मैं गुल्लो लेसियन मैं का अत्तरिन्ने ने लेसियन अत्तरिन्ने ऐ मैं नेतुवेरने रणिल विक्रम सिंह का जनादिपति का मने भाई मैं नेतुवेरने नेते रुआन विजयवर्धन की अनागति रणिल विक्रमसिंह पाक्षिक इलावंड नेत देदा है इधर दाहंग गेटा गहुआ 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 पाक्षे बिंदु वटा नकांग इलावंड बेरुना इलंग रणिल के नाम का उधर रुआन विजयवर्धन नियोजन आएगे एक रणिल के पास से ना आएगे एक न मुकद्द दम में नेतु यंदर रणिल के जनादिपति कमने वे तमंगे मस्सीना रुआन विजयवर्धन नेत तमंगे ज्ञाति सौरागे देशपाल अनागत तमंगे पौले देशपाल अनागत जे आर आ रक्षा कर रणिल बैनर दुन्ना द रणिल आ रक्षा कर मुकद कर नुना विजयवर्धन मासिनाट दिंडू एनपीपी आवत वेडे हबा इतनी वराय
महिंद राजपक्ष कल्पना करनो महिंद राजपक्ष जनाधिपति गुना पड़ी केस महिंद नामल यतर वयस्पर तरे वेडी गुना इन हेतु वत्तिने वकियन्न उन्नेन अपि नेद एकने वरा वयस्पर तरे वेडी इतर मुकद उने महिंद गें एक पार बैटन का मारू करन्न बै नामल बाबा या बाबा इतर बेलु मुकद अतर में सक्क्याक गेनवा केटी कालयक अदिन्न या तमाई गोटा सक्क्याक गेवु पोडी कालयक ඇදගෙන යන්න. එයා එයා මොකද කරේ? එයා මොකද කරේ? පවුලම නැති කරා. සාක්කේ තමයි. හරිද? දැන් මොකද වෙන්නේ? දැන් මහින්ද රාජපක්ෂ කල්පනා කරනවා. ඊළඟ එයාගෙන් පස්සේ අනුප්‍රාප්තික නායකයා නාමල් රාජපක්ෂ. ඒගොල්ල සිටියන් එලාගෙන ඉන්නේ හොඳයි. පාර්ලිමේන්තුවේ ලොබිය බලන්න ඕන දෙපැත්තෙන් ඇවිල්ලා. උඹ ජනාධිපති කාලේ මම විපක්ෂ නායකය. එහෙම බෙදින්නේ. සෙල්ලංගේ වගේ උඹ පොලිස් මං හොරා වගේ හරි එහෙම බෙදෙන්නේ දෙන්නෝ ඔය ලොබි එකේ ඔය කට්ටිය ඇවිල්ලා එහෙමයි හරිද උඹ ජනාධිපති ඒ කාලේ මං විපක්ෂ නායකය බලමු අපි දෙන්න හැප්පිලා එහෙම ඉන්නේ ඒකද ඒගොල්ල මොකද කරලා තියෙන්නේ ඒගොල්ල પરම්පරා ගණනාවක බල සිටිය මෙල්ලලා තියෙනවා NPP ජයග්‍රහණ කරනවා කියන්නේ මොකද්ද પરම්පරා ගණනකට එල්ලලා තියෙන බල සිටියම එතනින් ඉවරයි जयवर्धन बैन रणिल मसीना रुवन विजयवर्धन दशक गणना पौल पालने भंडार नायक यागे नोण सिरमा भंडार नायक यागे दियनिया चंद्रिका भंडार नायक एक ए पालने इतनी नतरुना अनुर बैंदी ने तीहिंदा ये तो एक इतनी हट यानो अनुर निकम अनुर काले मिया गिया मंदे कोई मिया अनुर कीनो महिंदे बोंड पुर्दु करला तमें नेती करेगी चंद्रिका कीने कताव मंदन ने हरिद एक इतनी नतर वेला इन्हें कपटक मात्र मुकद मैं तो बोला न पालने एक लोग मुकद कल दिन दस का गणना वक्त कोलंगे पाउल पालने लला तीनो पाउल पालने वितर द प्रादेशीय पौलटिका जयल जयवर्धन पुता जयवर्धन जोसफ माइक पुता इन पुता जो नमर तुंग बैन वगे आरंज मुखदर रिजी रण तुंग प्रसन्न रण तुंग प्रादेशीय पौलटिका के लीन लंसा माली उडवित रखने में पहला पाउल टिका के लाला तीनों बर्टी दुमिंद एसपी माली सालिंद नोना नेद पवित्र महत्या महत्या ना दीना रील हरी दे एक मेरे लिए सी नहीं हरी दे मेरे का ये मनी करने पाउसी पुता लोकु के बैना दिनेश पुता हरी दे इला ला तीन एस एम चंद्रसेन मल्ली मैत्री दंकियांगी पुता संगीत पत्करा पत्करा पुल संविधायक दमी जाति का वशन पौल स्थित मेल प्रादेशिक वशन पौल स्थित मेल तीन जाति का जन बल मुखद अन्े स्थितियम अवलांगे इक देख एक नोट इन तव कंड कौद कौत कंडायगलोट इन तव कंडायम एगोल कर्मांत करवाने डीएसआई मुदलाली ने भी यहापत व्यवसाय के अनवे मंच व्यापार के अनवे एगोलो गाव इनवा डील करोटिक बदुवलिंगहन डील वलिंगहन व्यापृति वाले एजंते विन चीन पारा खदुत एजंते या व्यापारी सांप्रदायिक
කර්මාන්ත පද මත පද නම් ව්‍යවසායක වෙනුවට ඩීල් කරුව ටිකක් උඩට ආවා හරිද අන්න ඒගොල්ලෝ නඩේ ඩීල් කාර ව්‍යාපාරක පැලැන්තියක් ඉන්නවා ඇත්ත කර්මාන්ත කරුව නෙවෙයි ඇත්ත ව්‍යවසායක නෙවෙයි ඊළඟ ඒගොල්ලන්ගේ ත්‍රාඩ පාලනය ගෙනියන්න ආරක්ෂාව දෙන ආණ්ඩු සේනනායක වර්තමාන නියෝජ්‍ය පොලිස්පති දැන් ඉන්න කවුද දේශබන්දු වගේ කණ්ඩායමකුත් ඉන්නවා එතෙන්ට ප්ලග් වෙනවා ඊළඟ ඒකට ගැලපෙන රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා ඊළඟ ඒගොල්ලන් එක ඉතාම සමීපව ගනුදෙනු කරන පාතාලයක් තියෙනවා ලේසි නේ හොඳයි පාතාලයක් තියෙනවා නේද මතකද ජේ.ආර්. ජයවර්ධනගේ නේද පාතාලේ නායක කවුද හිටියේ කවුද අපි ගෝණවල සුනිල් නේද ජනාධිපති සමාව දීලා මොකද කරේ නේද සාමාන්‍ය සුරකමකුත් දුන්නා සබඳතාවයක් තියෙනවා ප්‍රේමදාස සොත්ති උපාලි මතකද එක්සත් ජාතික පක්ෂ කුත්‍යාධිකාරී මණ්ඩලයට ගත්තා සොත්ති උපාලි හරි උදේ ආවා නේද මොකද්ද මල් අරගෙන යනවා මල් වට්ටි අරගෙන යනවා කුත්‍යාධිකාරී මණ්ඩලෙ සොත්ති උපාලිත් එක තීන්දුව ගන්නවා චන්ද්‍රකත්ත කීඩිය කවුද බැද්දගානේ සංජීව ආරක්ෂක මණ්ඩලයට දැම්මා එයාගේ ආරක්ෂක අංශයට දැම්මා මල්නක දැක්ක මේ ළඟදී YouTube එකේ යනවා බලන්න එයාගේ සංජීවගේ අම්මත් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාව සංජීව මරුණට පස්සේ අම්මා අසරුණා චන්ද්‍රිකා ගාවට ගිහලා ආධාර ඉල්ලුවා එයි පාතාල නායකෙක් මරුණම චන්ද්‍රිකා ගාවට යන්නේ අම්මා චන්ද්‍රිකා කිවලු කනගාටු වෙන්න පගල රුපියල් 5000ක් දුන්න කියලා එතුමිය කියනවා එතුමිය කියන කතාවේ ඔය YouTube එකේ මම දැක්කා හරිද ඉතින් මොකද මේ වෙලා තියෙන්නේ මේගොල්ලන් එක එහෙම එහෙම කණ්ඩායමක් ඉදනවා දැන් ජාතික ජන බලවේගේ හැප්පෙන්නේ හුදු දේශපාලනක් එක්ක නෙවෙයි අන්නේ කඳවුරත් එක්ක නේද ඒ කඳවුරට ධනෙ තියෙනවා ලේසි නේ ධනෙ තියෙනවා ඇති තරම් සල්ලි පොම්ප කරයි ලංකා ඉතිහාසයේ වැඩිම සල්ලි පොම්ප කරන ඡන්දේ තමයි ඊළඟ ඡන්දී මතරිය ඇති තරම් සල්ලි පොම්ප කරනවා ඒ අර කුඩු ව්‍යාපාරිකයගේ අර චෞර ව්‍යාපාරිකයගේ ආදායම බලය ආරක්ෂා කරගන්න නම් අන්තිම සතේ දක්වා ඒගොල්ලෝ පොම්ප කරයි ඊළඟ ඡන්දෙට ලේසි නේ ඒ විතරක්ද ඒගොල්ලෝ ගා විශාල මාධ්‍ය බලයක් තියෙනවා මාධ්‍ය බලයක් තියෙනවා අද හවස බලන්න මේ රැස්වීම වාර්තා කරන විදිය බලන්න ඒගොල්ලන්ගේ රැස්වීමක් වාර්තා කරන විදිය බලන්න මම හිතනවා අද මොන පක්ෂේ කොතනක රැස්වීමක් කරත් වැඩිම ජනතාව සහභාගී වී තිබෙන රැස්වීම තමයි මේ ජාල අපි පවත්වන රැස්වීම එහෙනම් මාධ්‍ය මොකද වෙන්න ඕන මාධ්‍ය මේක ප්‍රමුඛ වෙන්න ඕන එක නේද මේකට දෙවිනි වෙනවා නම් දෙවිනි වෙන්නේ අපේ මේකක් නూరు තියෙනවා අපේ මේකක් රද්දම තියෙනවා එච්චරයි වෙන නැහැ හරිද වෙන තියෙනවද නැහැ නේ මත තියාගන්න හැබැයි වාර්තා කරන්නේ කොහොමද කියලා බලන්න තේරුණාද ඒකට මොකද්ද ඒගොල්ලන්ගේ මතය පොම්ප කරන විශාල මාධ්‍ය ජාලයක් තියෙනවා ලේසි නෑ හොඳයි මොළ හොදන මාධ්‍ය ජාලය කොච්චර මොළ හොදලා පුරුදු මාධ්‍ය ජාලයක්ද නිකන් එකක් නෙවෙයි මේ අත්හදා බලන එකක් නෙවෙයි මොන මුරුදු මොනතරම් මොළ හොදලා පුරුදුද මතකද අර පාස්කු පහරට කලින් නේද ගෝඨාභයගේ මුළු සරස්ම උනේ මුස්ලිම් ජනයාට රේ දේශපාලනය ඒක කොච්චර මොළ හේතුවද මේ මාධ්‍ය කිව්ව මොකද්ද වඳ කොත්තු තියනවා කිව්වා කොත්තු කහපුවම වඳ වෙනවා කිව්වා මාර වැඩ හරිද ජනතාව හිතුවා වෙන්නත් බැරි නෑ පෙන්නන විදිහට අර අම්පාර පැත්තේ හෝටලයකට ගිහලා කොත්තු කඩලා නේද අම්බර අම්බර පෙන්නන වඳ මාද්දී ඒ විතරද වඳ ඇඳුම් තියනවා කිව්වා ලෝකේ කිසි විද්‍යාවක
किसी तनक एंधुमेंधाम वंदमेन के हल तिब्बत निकांग आप මේ ඇඳුම් අඳින බලාගෙන වඳ විනෝ මොකද කියන්නේ පිස්සුදෝ යනවා යන්න කියනවා හැබැයි එතන තමයි සමාජ මතය තිබුණේ නිකන් අපි ඇහුවොත් ඇඳුම් මන්දව වඳ වෙනවා තමුසිට ඔල් මුරන්දන්ද කියලා අහන හැබැයි මොකද කරේ මාධ්‍ය විසින් ගොඩ නැගුවා ගොඩ නැගුවා ගොඩ නැගුවා නේද කාන්තාවගේ යටි ඇඳුම් ගෙඩල මට මතකයි ලේයර් ගලව ගලව පෙන්නුවා මේ මාධ්‍ය ජනතාවට හිතුණා වෙන්නත් බැරිනේ ඇයි අප්පා මෙච්චර කියනවා මෙච්චර පෙන්නනවා අන්න මොළ හොදනවා ඊට පස්සේ වඳ දොස්තරලා ඉන්නවා කිව්වා ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ඇතිතරම් කරුණු පැහැදිලි කරලා කිව්වා එහෙම බෑ කියලා හැබැයි ගමේ දොස්තර මහතුරු කියන්න පටන් ගත්තා නෑ නාලෙ මිරිකුවත් පුළුවන් කිව්වේ නැද්ද කිව්වනේ කවුද මල හේතුවේ කවුද මල හේතුවේ ගමේ කෙනාට ප්‍රසවහනාරි වේදේ සබ්ජෙක්ට් ඒ ප්‍රසවහනාරි වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ඇවිල්ලා කියන මේක වෙන්න බෑ කියලා හැබැයි ගමේ දොස්තර අපේ සිරිපාලයා බැරි පොහෙද නලේ ගැට ගහන්න පුළුවන් කවුද මල හේතුවේ ඔව් ටියුෂන් ගුරුවරු හරිද කිව්වනේ හරිද කවුද මල හේතුවේ මාධ්‍ය කට්ටිය කියන පටන් ගත්තා වැඩේ කරන්න පුළුවන් වගේ මේ නර්ස්ලා හතක් අටක් වට වෙලා ඔක්කොම කරලා දොස්තරයා ගැටයක් ගන්න පොඩු බොරු දානේ හරිද හැබැයි මොකද කරේ ජනතාව විශ්වාස කරා ඒකේ මොකද මොකෙන්ද මේ හැදුවේ හැදුවේ මොකෙන්ද මේවා මාධ්‍ය එනිසා මොකද කරන්න පුළුවන් කමති වෙන්නේ මේ මාධ්‍ය වලට ඒතරම් විශාල බලයක් තියෙනවා සමාජයේ මොළය ඔළුව හොදන්න අන්තිමේට चंदे दावसर दावस देखट कलिंग नहीं मुकद करी नागे नए कावा प्लास्टिक बोतल एक मानिक मुकद कारण दुआ कर गन एक बां शब्द या पिटा हुना हरी नया आवत वतुर पलाग ने नवदे मैं भी चूह हिमी ने न्यूमी हिम हिम अरे निका खान ने द कोई निका खाने या देख रहा दिनों ने खाने या वागी ने नया अरे ऊ यानो कोटा वतुर दे बैवे नवद අපිට කොහොමද වතුර දෙබෑ කරගෙන මා සද්දයක් දාගෙන නාගේ කාවා මේ නාගය ගැන ඉතිහාසයේ මෙහෙම ලියලා තියෙනවා ඉතාමත් රටට පුනරුදයක් යුදා වෙන පණිවිඩය තමයි මේ අරගෙනවිලා තියෙන්නේ පහුවදා ඡන්දේ සංකේතයේ නෙළුම් මකුට නෙළුම් පොට්ටු දුන්නත් දුන්නා ඒකනේ මොකද්ද මම මේ කියන්නේ අන්න ඒගොල්ලෝ ගාව ඒ බලය තියෙන ප්‍රවේශම වෙන්න ධනෙ තියෙනවා මාධ්‍ය බලය තියෙනවා ඒ විතරක්ද ඒගොල්ලෝගේ රාජ්‍ය බලය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ කියන මොකද්ද රනිල් වික්‍රමසිංහ කියනවා උසාවි තීන්දු මම පිළිගන්නේ නැහැ රාජ්‍ය බලය ආදාව සමෘද්ධිය කපලා අස්සසුම දෙනකොට ගමේ මන්ත්‍රියා කියනවා ආණ්ඩු බලය අපි ගාව තියෙන්නේ මං ගාවට આવොත් මං අරන් දෙන්න කියනද බලය පාවිච්චි කරනවා එනිසා ඒගොල්ලන්ට අපිට වඩා ඒගොල්ලෝ ප්‍රබලයි මොන වගේද ධන බලයෙන් ප්‍රබලයි මාධ්‍ය බලයෙන් ප්‍රබලයි රාජ්‍ය බලයෙන් ප්‍රබලයි ඒ නිසා සමූපකාර ඡන්දි වගේ ලේසියෙන් අත්තරින්නේ අපි තේරුම් ගන්න ඕනේ හැබැයි ඉතිහාසයන් කවරදාටත් වඩා වැඩියෙන් අපිට ඔප්පු කරලා තියෙනවා මේ හැම බලයකට වඩා ප්‍රබලයි මොකද්ද जनता वगे बल मे तीर तम मेतन तम बल अभी ग्राम सेवा पनस ग्राम सेवा कोट्टास पनस सतत तीन मे जायल राधी सभा पनस सतत हतल पाक हतल पाक हदल तीन तव दुला हदन तीन एक मुखद हेम ग्राम सेवा वसम कोट्टा सभा हदल तीन सामान्य गत ग्राम सेवा वसम का गेवल हार सी यक वगी एक दादी से कौन चल दिया? गेवल हार सी अक्वा गई थी, रफान सी अक्वा गई थी। दम मुकद करना नोन। अन्न एकोलंट नालिका हताट तीनों। आप इट तीनों पुरी नालिका हुआ। गेंगे टकी हिला कता करना हैम के नाम तमंगे निद काटे विवृत करला मेक विनाश करने देखते हुए न। आप इट तीनों नालिका। एकोलंगे दाने ये ट
ඒගොල්ලගේ බලයට ඒගොල්ලගේ මාධ්‍ය වලින් කරන මොළ හේතිලට යට නොවන ජනතාවක් අපි හදමු. ඒ නිසා තමයි අපි ගම්මාන මට්ටමේ ග්‍රාම සේවාසමේ කොට්ටාසයට එක බාර දීලා තියෙනවා. ඒ කොට්ටා සභාවේ සභාපතිවරයා හෝ ලේකම්වරයා නියෝජනය කරමින් අපේ සහෝදර සහෝදරියන් අද සංවිධායක මණ්ඩලයේ විධායක සභාව නියෝජනය කරනවා. ඒ සහෝදර සහෝදරින්ට පෙවරන මෙන්න මේ ගම අපි සංවිධානය කරන්න ඕන. මේකට මූණ දෙන්න ඕන. අපි හැමදෙනාම මේ ප්‍රාර්ථනාව තියෙනවා. හැබැයි මේ ප්‍රාර්ථනාව සල්ලි වලට යට කරන්න දෙන්න පුළුවන්ද? මේ ප්‍රාර්ථනාව ඒගොල්ලෝ ගාව තියෙන මාධ්‍යයට යට කරන්න දෙන්න පුළුවන්ද? මේ ප්‍රාර්ථනාව ඒගොල්ලෝ ගාව තියෙන බලයට යට කරන්න දෙන්න බෑ. මේ ප්‍රාර්ථනාව අපි සම්පූර්ණ කරගන්න මොකද කරන්න ඕන කම තිබෙන්නේ? අපි ඒකට එරෙහිව මූණ දෙන විශාලතම මහජන ව්‍යාපාරය ජාතික ජන බලවේගය ගම්මාන මට්ටමින් ශක්තිමත් කරන්න ඕන. අපි උඩ වැඩේ කරලා තියෙන්නේ. උඩ තවත් ශක්තිමත් කරන්න. ලංකාවේ ප්‍රබලතම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමික අපි හදලා තියෙනවා. අද සෑම ආසනයකම ප්‍රබලතම එක ගොඩනැගිමි යනවා. ඒක වැදගත් වෙනක් අපි. අපි ළඟදී විශ්‍රාමික ඩීආයිජී මහතුරු තාමත් පිරිසුදු කාර්ය කරපු ඩීආයිජී මහතුරු ගණනාවක් හම්බුණා. අපි විශ්‍රාමික පොලිස් ඒකකයක් අපි ඒ සංවිධානයත් අපි හදනවා ඉතාලි කෙටි දවසක. මහජන බලයේ තියෙන තැන්. ඊළඟ අපි සෑම උසාවියක්ම කේන්ද්‍ර කරගෙන නීතිචරුන්ගේ සංවිධානය ගොඩනගනවා. මේ මීගමිය හොඳයි කිව්වා. ගම්පා හොඳයි. නේද? අපි නීති සංගමේ බාරාන් තියනවා සෑම උසාවිකම නීතිච ව්‍යාපාර ගොඩනගනවා. සෑම විශ්වවිද්‍යාලකම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ව්‍යාපාර ගොඩනගනවා. සෑම අමාත්‍යංශකම අවශ්‍ය නැන් NPP යාන්ත්‍රණය හදනවා. අපේ කලාකරුවන් ක්‍රීඩකයන් මේ හැමදෙනාම අපි එකතු කරනවා. වෛද්‍යවරුන් ඉංජිනේරුවන් දස දහස් ගණන් අපි එකතු කරනවා. මෙරට ගොඩනගන්න පුළුවන්, මෙරට පාලනය හසුරවන්න පුළුවන් වෘත්තිවේදීන් විද්වතුන් මහා ව්‍යාපාරිකලස අපි එකතු කරනවා. ඔබ ගම ඇතුලේ සමාජික එකතු කරන්න. අර වැඩි දැන් සැලකිත ප්‍රමාණිකව අවසන් වෙමින් ඉන්නේ. අද විශ්වවිද්‍යාලවලින් බහුතරය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ජාතික ජන බලවේග නියෝජනය කරනවා. අපි පන්සලේ හාමුදුරුවන් වහන්සේලා මුණ ගැහෙනවා. අපි පල්ලියේ නේ පියතුමන්ලා නේද අපි මුණ ගැහෙන්න ඕන. කෝවිලේ නේද පූජකතුමන්ලා අපි මුණ ගැහිලා ආගමික සහාය අපි මෙතන ගන්න ඕන. අර මොකද කරන්න ඕන? මේ රට ගොඩනැගීමේ සමත්වන ව්‍යාපාරයද? එයි මේ කඩාවැටු රට හදන්න ඕන. මෙතර කල මේගොල්ල රටේ මොකද කරේ? ලෝකේ දියුණු වෙච්ච හැම රටකම හොයලා බලන්න මොකද උනේ කියලා. පෞගේ කාලේ ලෝකේ හැම දෙයකටම වරොත්තු දෙන රටවල් කීපයක් තියෙනවා. වසංගතයත් ආවත් වරොත්තු දෙනවා. ලෝක යුද්ධයක් ආවත් වරොත්තු දෙනවා. හරිද? ලෝකේ මූල්‍ය කඩාවැටීමක් ආවත් වරොත්තු දෙනවා. මොකද රටවල් කීපිය? ඉන්දියාව. වසංගතාවත් අද වරොත්තු දෙනවා. රුසියන් යුක්‍රේන් යුද්ධය තියෙනවා. ඉන්දියාව වරොත්තු දෙනවා. ඇයි? ඇයි? ඉන්දියාව මහා නිෂ්පාදනයෙන් පොහොසත් රටක්. නිෂ්පාදනයෙන් පොහොසත් රටක්. ජනතාව දුප්පත්. ඒක වෙන කතාවක්. රට පොහොසත්, ජනතාව දුප්පත්. ඒක වෙන කතාවක්. හැබැයි රට වරොත්තු දෙනවා. මා දැක්ක මෑතකදී හඳට හතරවෙනි පාර ගියා ඉන්දියාව. මේ අපිට හැබැයි ඉන්දියාව. හරි. අභ්‍යවකාශ තරණයට සූදානම් වෙච්ච ඉන්දියාවක් තිබෙනවා. න්‍යෂ්ටික බලයත් හදා බලන සූදානම් ඉන්දියාවක් තිබෙනවා. පරමාණුක බල ශක්තිය නිෂ්පාදනය කරන ඉන්දියාවක් තියෙනවා. මෝටර රථ කර්මාන්තය උඩට අවිලා තියෙන ඉන්දියාවක් තියෙනවා. බීජ පරීක්ෂණෙන් කප් ගහපු ඉන්දියාවක් තියෙනවා. කිරි නිෂ්පාදනයෙන් ඉදිරියට ආපු ඉන්දියාවක් තිබෙනවා. බෙහෙත් ඖෂධ වලින් නිෂ්පාදනයෙන් උඩලා ආපු ඉන්දියාවක් තිබෙනවා. අර්ථපල් බිත්තර කුකුළු මස් අපිට ගේන්නේ නේද? ඉන්දියාවක් තියෙනවා. මොකද හේතුව? මොකද ඒ රට නිෂ්පාදනය සහිත රටක් හැදුවා. මත තියාගන්න. නිෂ්පාදනය තමයි වැදගත්. තමන්ගේ රටේ තියෙන සම්පත්, තමන්ගේ දැනුම එකතු කරගෙන ඒගොල්ලෝ මොකද කරේ?
करे निष्पादन सहित रटक है दुआ दिवन लोक युद्ध वरण को मिस निदास लेबने कोटे लंका वड़ समान ताक्षणे तमाई इंडिया वड़ तिबुने है बे इंडिया मोटर रत कर्मांते कब कहाँ न कोटे अभी बजात त्रिविल का इंडिया वेंगे न रटक कुना अब ते यंदे बेरुना इतने दबे पाल के करीने बेटी आईटी कर्मांते आईटी शेष्त्रे असुव दशके नाम फिमी पीटे फिमी गहला उड़टा आवा अद लोके इतामत विशाल धनयक निष्पादने करने आईटी कर्मांती इंडिया व असुवे बंद भागे आता तिब्बा अद लोके प्रधान मुदुकांग समागम मल उड़ी मिन इंडियानु गूगल आयतने प्रधान विधायक निलदारिया इंडियानु आईटी कर्मांते असुवा दशक के आरंभ करने कोटम इतने आततीयला आधे इंडिया वा आईटी वाले मित्र तमंगे आर्थिक डॉलर बिलियन एकसिय तीस तुनाई अपे मूल आर्थिक डॉलर बिलियन हत्या हाता है मत दिया मुकद करे औरतु देर वा कर्मांत है दुआ निष्पादन है दुआ इंडिया वे हमाई चीने हमाई मलेशिया वे हमाई दक्षिण कोरिया वे हमाई वियतनाम वे हमाई मैं तो काले वेगवत्म आर्थिक वर्धन का पथ करने के इंडिया में वियतनाम में वियतनाम कम्युनिस्ट पक्ष पालने करने मत दिया चंदने पक्ष विचिन तो मैं आंडू आदन है बे अद लोके वैटी में आर्थिक वर्धन वेग आपत करने ना वेगवत्म वर्धन आपत करनी है ना वियतनाम में दक्षिण कोरिया वर्ग किलोमीटर लक्ष्य कितना दिन एक एनसीए तहत कितना खांडू तीन පාවිච්චි කරන්න පුළුවන් භූමිය භූමියේ තියෙන 123ක් විතර සම්පත් මණික් ගල්ලඟුරු රත්තරන් නිදි තුත්තනායන් ගණ්ඩිදි ගෑස් මොකවත් නැහැ මුහුදක් තියෙනවා ගඟක් තියෙනවා ඔච්චරයි අද ලෝකයේ 12 වෙනි ආර්ථිකය මහද්වීපයක් වුණු ඕස්ට්‍රේලියාවත් ඉන්නේ දකුණු කොරියාවට යටින් 13 වෙනි ආර්ථිකය ඕස්ට්‍රේලියාව 12 වෙනි ආර්ථිකය දකුණු ආ දකුණු කොරියාව අද टीवी वेनद पोले सैमसंग कोई थी वाहन वेनद पोले किया हायुंडाई कोरिया फोन बहुत तरह कोरिया कॉस्मेटिक बहुत तरह अद कोरिया रूपलावाणी वाली सराट में गिनती कोरिया अद प्लास्टिक सर्जरी वाला उडिम कोरिया मत दबागन निष्पादन से तरट वाले दो लोग चीने और तू देना लोग විශාලතම භාණ්ඩ නිෂ්පාදනය කරන රාජ්‍ය අද චීනය යුරෝපය එක්සත් ජනපදයේ එංගලන්තය ඕන රටකට ගිහිල්ලා බලන්න ලෝකයේ දියුණුවයි සම්මත හැම රටකම නිෂ්පාදනය චීනය ලෝකෙට නිෂ්පාදනය සහිත රටක් නිර්මාණය කරා චීනය ඔරොත්තු දෙනවා කොවිඩ් පටන් ගත්ත කොහෙද චීනය හොයාගන්නේ මොකද්ද වෙන්නේ කියලා හොයාගන්න හිතාගන්න බෑ महानतुरक है बे पलविनी अवरुद्ध वितराय आर्थिक ऋणउनी अपि विसे विसे के त्रिन विसे देके त्रिन विसे तुने त्रिन अरे पटांगतु तने ऐ निष्पादने अत्तीनो इन अपेरट्टो न मुकद अपेरट्टो न नव निष्पादने मत पदनंग आर्थिक गमना कोना है बे मेगुलंटे हिम गमना क्ने तिबुडे ने खबर दाव रणिल विक्रमसिंह බලය අරගෙන අවුරුද්දක් වෙනවා කොතනක හරි මොන නිෂ්පාදනයක් හරි දිරිගන්වන්න යෝජනාවක් හදුවද අපේ රටේ කාලයක් බිත්තර වලින් සම්පූර්ණ වෙලා තිබුණා අපිට අවශ්‍ය ද බිත්තර ටික අපි හදුවා අපිට අවශ්‍ය ද කුකුල් මස් ටික හදුවා කොවිඩ් වසංගතයත් බඩිරුංගේන්ට ඩොලර් නැතිවීමත් පෝර නිසා බඩිරුංග වසන කඩාවැටීමත් තර මොකද උනේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය නේද ආහාර සපයන දේවල් නැතුව ගියා කුකුල් කර්මාන්ත කඩාවැටුණා රනිල් එකක් කියන්න කුකුල් කර්මාන්තේ දිනු කරන්න හදපු නැහැ ඒගොල්ලෝ කියනවා ඉන්දියාවෙන් බිත්තර ගේන එක ලාභයි ඉන්දියාවෙන් කුකුල් මස් ගේන එක ලාභයි අඩුමතරමේ තිබුණු නිෂ්පාදන වතර කගන්න බැරි පාලකයෝ ඒ නිෂ්පාදන කඩාවැටලා කියන මොකද්ද ඉන්දියාවේ බිත්තර 35 දෙනවා ලංකාවේ බිත්තර 55 මොකෝ උනේ කියලා අපෙන් අහනවා
බිත්තර කර්මාන්ත ඉතුරු වෙච්ච ටිකක් නැති කරලා තමයි නතර වෙන්න මතක තියාගන්න. පටන් ගන්න ඕන කර්මාන්තෙට අපේ සහෝදර කිව්වා බිත්තර ගොයිපල 11000 නේද? බිත්තර ගොයිපල 11000 කඩාවැටලා තියෙනවා. හිතන්න. ඉතින් ඒවට මොකද උනේ කියලා බලලා කර්මාන්ත පටන් ගන්න අමුද්‍රව්‍ය දීලා තාක්ෂණේ දීලා මුදල් ටිකක් දීලා මේ කර්මාන්ත උඩට ගේන්න ඕනේ දෙකක් කරපු දෙයක් කියලා මේ අවුරුද්දට මුකුත් කරන්නේ. ඒගොල්ල නිෂ්පාදනය උඩට ගැනීම නෙවෙයි ඒගොල්ලන්ගේ අපේක්ෂාව. ඒක තමයි අක්කර 65000ක්. වතුර නැතුව කුඹුරු ටික මියදෙන කොටත් ගාණක් නැහැ. එයි අපි හාල් ගේන්න ඕන. කණ්ඩ දෙන්නම්. නිෂ්පාදනයේ වැඩක් නැහැ. හරිද? රටකට වුණ මොකද්ද? රටකට වුණ නිෂ්පාදන සත්‍යාර්ථක මේ ඉස්සරහට ත්‍රිපෝෂ කර්මාන්සල තමුනාසල දන්න. අපේ රට ගැබිනි මවුරුන්ට අපේ රට කුඩා දරුවන්ට අවශ්‍යන පෝෂ්‍යදායි ආහාර වෙල නැති වෙනකොට මේ ත්‍රිපෝෂ නේද බෙදහැරි විශ්වාසලස කරා. ඒකට අනුරාධපුරේ බඩිරුක හැදුවා. සෝයා නිෂ්පාදනය කරා. ඔය ලොරි ගණන් කඳු ගණන් ගෙනලා ත්‍රිපෝෂ හැදුවේ නැද්ද මෙතන? අද හදනවද? නෑ අද කඩාවැක්කුවා. නිෂ්පාදනයේ වැඩක් නෑ ඒගොල්ලන්ට. මත තියාගන්න. නේද? ඒගොල්ල හැමදාමත් කරන්නේ කඩාවැටෙන එක. අපේ වාලච්චනේ කඩදාසි හැදුවා. එම්බිලි පිටියේ කඩදාසි හැදුවා. වැට්ටුවා කඩදාසි පිට රටෙන් ගිනව. අපේ ඉගුරාන සීනි හැදුවා. කන්තලේ සීනි හැදුවා. ෆැක්ටරි ටික වහලා දැම්මා. අපි පරන්තන් වල රසායන කර්මාන්ත ශාලාවක් තිබ්බා. කර්මාන්ත වහලා දැම්මා. අපි සපුකස්කන්දේ පෝර හැදුවා. වහලා දැම්මා. අපි සපුකස්කන්දේ නයිලොන් 6 කර්මාන්ත ශාලාවක් තිබ්බා. වහලා දැම්මා. අපි සපුකස්කන්දේ ක්‍රිමිනාශක වල්නාශක හැදුවා. සිපෙට්කෝ වහලා දැම්මා. අපි සපුකස්කන්දේ ඉටිපන්දම් හැදුවා. වහලා දැම්මා. මොකද කරේ? කර්මාන්ත වැහුවා. ඔන්න ඒගොල්ලන්ගේ ආර්ථිකය. මොනවද හේතුවේ? අපේ රටේ පොල් විශාල නිෂ්පාදනයක් තිබුණා. කට්ටි කඩලා විනාශ කරලා දැම්මා. මොන නිෂ්පාදනය කරේ මොනවද? ඒගොල්ලෝ කල්පනා කරන්නේ නිෂ්පාදනය නෙවෙයි. ඒගොල්ලෝ කල්පනා කරන්නේ මොකද්ද? මේක එහෙන් ගනලා විකුණලා ණයක් ගන්නවා, බඩු ටිකක් ගේනවා, විකුණනවා, ජීවත් වෙනවා. ඉන්දියාවෙන් ණයක් ගන්නවා, බෙහෙත් ටිකක් ගේනවා, බෙහෙත් දෙනවා. ඊළඟ අවුරුදු පහ දුවනවා. ඉන්දියාවෙන් ණයක් ගන්නවා, තෙල් ටික ගේනවා, ඊළඟ අවුරුදු පහ දුවනවා. චීනෙන් ණයක් ගන්නවා, පරිප්පු ටික ගේනවා, ඊළඟ අවුරුදු පහ දුවනවා. ඔච්චරනේ. ඔකරන ආණ්ඩුව කොනො? නෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනු අපේ රටේ තියෙන සම්පත් ලෝක වෙළඳපොළ අපේ කළමනාකරණය අපේ තාක්ෂණය මේ ඔක්කොම ඒකාබද්ධ කරගත්තු නව නිෂ්පාදනයකට පරිවර්තනය වෙන ශ්‍රී ලංකාවක් අපි හදනවා. ඒක අපි කරන්න ඕන. අපි අපේ රටේ පොල් කර්මාන්ත කරුවන් හම්බුණා. ඔවුන් අපිට සැලැස්මත් එක්ක අපි සාකච්ඡා කරා. ඔවුන් කියන අපිට පොල් අපේ සාමාන්‍යයෙන් පොල් නේද නිෂ්පාදනයෙන් තියෙන ගස් වලට සාර්ථක කරොත් මේක තව 120කින් විතර වැඩි කරගන්න පුළුවන්. අලුත් පොල් වගා කරලා නෙවෙයි. තියෙන වත්තේ වතුර ටිකක් පොහොර ටිකක් විසිපරදි දෙන්න පුළුවන් නම් මේ තියෙන පොල් වලින් තවත් අස් වෙන ගන්න පුළුවන්. හරි. තොච්චරයි. ඒක කරොත් අපේ පොල් අස් වෙන 120කින් වැඩි කරගන්න පුළුවන්. අවුරුද්දක ඩොලර් බිලියන ආර්ථිකයක් හදන්න පුළුවන්. පොල් වලින්. මම මේ ළඟ රත්නපුරේ ගියා. මණික් ගත්තොත් ලෝකේ ශ්‍රී ලංකා නිල් මණික තමයි ප්‍රසිද්ධ විශාල වටිනාකමක් තියෙන ශ්‍රී ලංකන් මිනි නිල් මණිකට රජිනගේ මුද්දෙත් තිබ්බා කියන්නේ නේද ශ්‍රී ලංකන් මණික අපිට හොඳ වටිනා ගුණාත්මක මණික් තිබෙනවා අපිට ලංකාවේ මණික් පිළිස්සීමේ කර්මාන්තයේ තාක්ෂණ අපි ගාව තියෙන්නේ මණික් කැපීමේ ඊටම දියුණු තාක්ෂණ අපි ගාව තියෙනවා එනිසා ලංකාව මණික් කර්මාන්තේ කේන්ද්‍රය කරන්න පුළුවන් හබ් එක කරන්න පුළුවන් ලංකාව. දැන් බැංකොක්. තව ටික දවසින් දැන් සලසුම් කළාද ඩුබායි වලට මණික් හබ් එක ගෙනියන්න. අපිට අපේ රටේ මණික් කේන්ද්‍රය බවට පත් කරන්න පුළුවන් ලෝකේ. අන්න එතන අපිට ඩොලර් බිලියන 11 එකහමාරක වගේ ආර්ථිකයක් තියෙනවා හරියට සලසුම් කරලා. එතන ඒ කර්මාන්තය. අපි තේ බැලුවොත් අද තේ වල කේන්ද්‍රය කොහෙද? තේ හබ් එක කොහෙද? තේ හබ් එක ඩුබායි. එක තේ ගහක් නේ. හැබැයි තේ කේන්ද්‍රය ඩුබායි.
අපේ තේවලින් 72ක් කියන්නේ බල්ක් තොග යන්නේ අවසානයේ තේබන උණු වතුරයකට පැකට් එකක් දාන අවසන් දක්වා වැලුවේට් කරලා යන්නේ 128යි ඔඩෙල්ම වගේ වයි අනිත්කම් බල්ක් තේ ඇයි අපිට හොඳ සිලෝන් ටීල් නාමයක් තියෙන අපිට ඩිල්මවැනි ආයතන අපි ස්තුතිවන්ත වෙන්න ඕන ලංකාවේ තේ මාකට් එක පිළිබඳ ජාත්‍යන්තර වටිනාකම කදලා තිනවා නවසීලන්තේ ඕස්ට්‍රේලියාවේ ඒ ගොඩක් රටවල් වල ඩිල්ම උඩින් ඉන්නෝ සිලෝන් ටී කියන බ්‍රෑන්ඩ් නේම් එකක් ලෝකේ හැබැයි අපේ තේ ටික තේ වලින් 72ක් බල්ක් පිටින් ඩුබායි වලට ගිහිල්ලා ඩුබායි වලින් සිලෝන් ටී ඩුබායි ලේබල් යවන එතන තියෙන අපිට ආර්ථිකය අපේ පීඩීව මත අපේ දෙවන්ත නාවික කේන්ද්‍රය බවට අපේ රට පරිවර්තනය කරන්න පුළුවන් වසරකට නැව 36000ක් ගමන් කරන අපේ මුහුදය අවට ප්‍රධාන මුහුදු මාර්ග හතරකට අපේ රට පිහිටා තිබෙනවා යුරෝපයට ඈත පෙරදිග ඉන්දියාව ඕස්ට්‍රේලියාව ලෝකේ බහඬ වෙලදාමෙන් ලෝකයේ මුහුද හරහා සිද්ධ වෙන බහඬ වෙලදාමෙන් තුනෙන් එකක් සිද්ධ වෙන බලං ශ්‍රී ලංකා මහ මුහුදේ එතන තියෙන අපිට ආර්ථිකය ගොඩනගන්න ත්‍රිකෝණමල වරාය ලෝකෙතර වැදගත්ම ස්වභාවික වරාය වලින් එකක් එතන තියෙන අපිට ආර්ථිකය ගොඩනගන්න සංචාර කර්මාන්තයට ඉතාමත් යෝග්‍ය රටක් එතන තියෙන අපිට ආර්ථිකය ගොඩනගන්න ඒ නිසා මොකද කරන්න අපිට රට පෝෂත් කිරීම සඳහා ඕනතරම් මෙවලම් තියෙනවා අපි සැලසුමක් හදලා දියත් කරන්න පුළුවන් අපි හදලා තියෙන සැලසුම හරිද ඒ නිසා මෙතෙක් විකුණන ප්‍රතිපත්තිය වෙනුවට නය අරගෙන ජීවත් වෙන ප්‍රතිපත්තිය වෙනුවට මේ රට ස්වෙස්සා සොල්සහෙන් නැගිටින්න ඕන අපි අවුරුදු දෙක තුනක් පුරබදලා අපි නැගිටිමු නය අරගෙන කාලා මොකද ඇති ඵලය නේද මොකද ඇති ඵලය අපි ස්වෙස්සහෙන් ජාත්‍යන්තර සහය ඇතුව අපි අපේ කර්මාන්තවල නවීකරණයක් නව නිෂ්පාදන ආර්ථිකයට අපි මේ රට පරිවර්තනය කරමු ඒ නිසා මේ රට මේ විදියට දුක් විඳින්න ඕන රටක් නෙවෙයි අපි ලෝකේ හැල්ලුවට පත්විච්ච රටක් ලෝකේ කවුරුවත් අපිව වද්දාගන්නේ නැහැ අපිට වීසා එකක් දෙන්නේ නැහැ එයි ගියොත් එන්නේ නැහැ මේ ළඟදී මම දැක්ක පොලිසියේ ට්‍රේනින් එකකට 10 දිනක් ගිහිල්ලා පොලිසිය 10 දිනාගෙන් 6 දිනෙත් පැනලා දැන් පොලිසියෙන් කල්පනා කරලා 6 දිනා හොයන්න තව කට්ටියක් යවමුද කියලා මොකද්ද වෙන්නේ අර මම දැක්ක නේද ප්‍රධාන ජාතික කණ්ඩායමක් ගියා නේද ඒගොල්ලෝ පැන්නා තුම් පිම්ම පණින කෙනා ජාතික ක්‍රීඩක එයා පැන්නා ඉතින් කවුද අපිට ලෝකෙ වීසා එකක් දෙන්නේ හැම රටකට යනකොට හිතෙනවා යකෝ මේක ඉන්න එකට වඩා මේක ෂොක් නේ කියලා ඉතින් නතර වෙනවා මොකද වෙලා තියෙන්නේ අපි ලෝකෙ කවුරුවත් ගඩන් ගන්නෙ වීසා එකක් දෙන්නේ නේද මොන තරම් අපි රටක්ද මම දැක්ක තමිල්නාඩුවේ යාචකෙක් නේද කැටයක් එකතු කරලා අනේ ඕගොල්ලෝ දුප්පත් නේද කීයක් හරි එවනවා පාසල් දැරිවියක් නේද කැටයක සල්ලි කඩලා එවනවා ඕගලන්ට කණ්ඩ නැහැ නේද කියලා ඇමරිකන් තානාපති මම දැක්ක අර තානාපතිතුමිය ඉස්කෝල වලට ආහාර දෙන වෙලාවේ ඇය මෙහෙම හාල් මෙහෙම අල්ලගෙන ඉන්නවා නේද යටින් අත් දෙක අල්ලගෙන ඉන්න සුසිල් වැටෙන් ටිකක් මට දෙන්නකෝ කියලා සුසිල් කියලා මොකද්ද මේක අහපු ගම මම පාසල් දරුවන්ගේ ආහාර වෙල වෙනුවෙන් හිඟා කණ්ඩ උනත් ලෑසි කිව්වා. හා කමක් නැහැ. දැන් මේකද හිඟා කඩ කැත ඉඳීද? හරිද? බලන්න මොකද මේ රටේ වෙලා තියෙන්නේ. අර ප්‍රංශ ජනාධිපතිවරයා. එයාගේ මොකක් හරි නේද මේ ට්‍රාන්සිට් එකකට ආවා මේ කටුනායකට. මොකද කරේ? මිනිහට හිතා ගන්න බැරි වුණා රතු පළස් දාලා මල් මාල දාලා උඩ රැට නැටුම් ගාලා ප්‍රංශ ජනාධිපතිට ලංකාවට පළවෙනි වතාවට සම්ප්‍රාප්ත වී. කටුනායකෙන් එළියට ආවේ නැහැ. ජනාධිපති කටුනායක එයාපෝට් එකට ගිහිල්ලා කාමරයකදී හම්බ වෙනවා. පව් නේද? මොනවා වුණත් අපිට අටවපු ජනාධිපති තමයි ලෝකෙට ජනාධිපතිනේ. මේ රටක් නේද? කවුද මේ රට ගණන් ගන්නෙ? කවුද ගණන් ගන්නෙ? ඒ නිසා මේ රටත් නේද දුප්පත් ජනතාවත් දුප්පත්ද? ඒ නිසා අපිට විශාල වැඩ කොටසක් තියෙනවා. අපි මේ රට පෝසත් බවක් රටපත් කරමු. ලෝකේ නේද ශක්තිමත්ම පාස්පෝර්ට් එකක් හිමි රටක් බවට මේ රටපත් කරමු පාස්පෝර්ට් සිංගප්පූරු පාස්පෝර්ට් එක ඕන රටකට යන්න පුළුවන් දකුණු අප්‍රික දකුණු කොරියාව වෙනස ශක්තිමත් පාස්පෝර්ට් එකක්
ඕන රටක රැඳෙන්න. එයි ගියාට ඉන්නේ ඊට වඩා හොඳයි තමන්ගේ රට කියලා හිතෙනවා. අපිට මොන තූත්තු කුඩියට ගියත් හිතෙනවා. ආපු එක යන්නේ නැතුව ඉන්නනම් හොඳයි කියලා. මේ පව් අපි රට නැති කරා මේ පාලක. මෙහෙම වෙන්න ඕන රටක් නෙවෙයි මේක. ඒ නිසා අපිට සත්ව මනාවක් තියෙනවා, සත්කාරයක් තියෙනවා. අපි ඔක්කොම එකතු වෙමු. මේ රට ගොඩ නගමු. ඒ වෙනුවෙන් මේ දේශපාලන පරිවර්තනය කරමු. ඒ වෙනුවෙන් හැමදේනම වැඩ කරමු, ඥාති යම්මු, පිටවතු ගම්මු. මේ ජාල ආසනේ ප්‍රබලතම ව්‍යාපාරය, ප්‍රබලතම දේශපාලන කඳවුර මාලිමාව බවට පත් කරමු. ඒ වෙනුවෙන් හැමදේනටම එකතු වෙන්න කියලා ආරාධනා කරමි. මම නතර වෙනවා. භූමි ස්තුති. හැමදේනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.